අද සිරස FM පන්සිල්මලුවේ මුල් කාලය මා වෙන් කරන්නට සිටුවේ ඔබ යොමු කරන ලද ප්‍රශ්න උදෙසාමයි ඒ තමයි ඔබ ප්‍රශ්නයක් හැටියට ගොඩනගා තිබුණා ස්වාමින්වහන්සේ අපට පැහැදිලි කරන ලද යම් කාරණයක් සම්බන්ධව ඒ තමයි පූජ්‍ය රාජකීරියේ අරියඥාන ගෞරවනීය ස්වාමින්වහන්සේ පැහැදිලි කළා ගෞතම බෝධිසත්වයන් බුද්ධත්වයේ අවබෝධ කරගන්නා විට චතුරාර්ය සත්‍ය අවබෝධ කළ කිසිවෙකු මේ මිහිතලය මත නොසිටී බව ගෞරවනීය ස්වාමින්වහන්ස ඔබ වහන්සේ අපට පැහැදිලි කළා නමුත් උන්වහන්සේ බුද්ධත්වයේ ලබන විට සෝවාන් සකදාගාමි අනාගාමි බවට පත් වූ ආර්යයන් වහන්සේලා මේ මිහිමත සිටි බව දහම් පොත්වල සඳහන් වන බවට බොහෝ දෙනෙක් ප්‍රශ්නයක් හැටියට යොමු කර තිබුණා. ස්වාමීන් වහන්සේ මේ පිළිබඳවත් අපට පැහැදිලි කර දෙනවා නම් ඉතාමත් වටිනවා මුලින්ම. මෙහෙමයි නෝනා දැන් සූත්‍රගත ධර්මයේ මගේ මතක හැටියට මහා ප්‍රදාන කියන සූත්‍රයේ තේරෙනවද? ওই සම්බන්ධව කාරණා සඳහන් වෙලා තියෙනවා. එතනදී සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ මම ගුණ දහම් වඩලා දිව්‍ය තලයට ආවයි කියලා එක දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේට දේශනා කළා. සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ දැන් සිකී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ විපස්සී බුදුරජාණන් වහන්සේට පස්සේ. ඒතර විපස්සී බුදුරජාණන් වහන්සේට පස්සේ සිකී බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. සිකී බුදුරජාණන් වහන්සේට පස්සේ වෙස්සපු බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. බුදුරයන් වහන්සේගේ සූත්‍රගත ධර්මයේ දේශනා කරන සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමාවිෂ නෝන අවුරුදු 70000ක් කියලා. ඒ කියන්නේ එදා සිකී බුදුරජාණන් වහන්සේගේ පරමාවිෂත් අවුරුදු 70000ක්. ඒ තරම් පිනෙන් ඉහළ සත්‍යෝ තමයි ඒ කාලේ පහළ වෙලා තියෙන්නේ. ඒතකොට මේ සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච මිනිස්සේ පින් දහම් කරලා දිව්‍ය තලයකට ගිහිලා උප්පත්ති සකස් කරගෙන තියෙනවා. ඔබතුමිය මේ මොහොතේ මේ මිනිස්ස දුවක්. නමුත් මේ මොහොතේ ඔබ මිනිස්ස දියණියක් වුණත් ඔබ සමහර විට පටිච්ච සමුප්පන්නව සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච උපාසිකාවක් නැත්නම් උපාසක කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ සිකී බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ සිකී බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ගුණධර්ම පූර්ණ කරපු උපාසක උපාසිකාව කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් එදා ඔබ එතන ගුණධම් පූණු කරලා වර්තමානයේ මිනිස්සු දුවක් හැටියට ඒ වගේ එදා සිකී බුදුරජාණන් වහන්සේගේ කාලයේ ගුණධම් ජීවිතයෙන් එකතු කරගෙන දිව්‍ය තලයකට ගිය දෙවි කෙනෙක් නොනං අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලය දක්වා දිව්‍ය තලයක ඉන්න පුළුවන්. මාර්ගඵලලාභී නෙමෙයි. තේරෙනවද? සිකී බුදුරජාණන් වහන්සේගේ කාලයේ දිව්‍ය තලයකට ගියාට පස්සේ අපි කියමු තුසිතේට ගිහිලා උප්පත්තිය ලැබුවා කියලා. එතකොට තුසිතේ උප්පත්තිය ලැබුවාට පස්සේ එයා දිව්‍ය සෝතවලින් අහනවා දිව්‍ය චක්වලින් දකිනවා තුසිත යාමේ කියලා දිව්‍ය තලයකුත් තියෙනවා කියලා. තේරෙනවද? එතකොට එහෙම දැකලා එයා තුසිතේ ඉඳගෙන සීලය ආරක්ෂා කරමින් පින්කම් කරමින් නිරේතුරුවම එයා තුසිතේ යාමිය උපාදානය කරගෙන ජීවත් වෙනවා. එයා මේ තුසිතේ ජීවත් වෙලා සමහර විට අවුරුදු ලක්ෂ ගානක් ඒ වේ ආයුෂ දීර්ඝයි ලක්ෂ ගානක් ජීවත් වෙනවා. ඒ තුසිතෙන් චුත වෙන වෙලාවේ යාමිය උපාදානය කරන් යාමිය කියන දිව්‍යතලෙ උප්පත්තිය ලැබෙනවා. එතකොට ඒ වගේ මේ ආකාරයෙන් නොන අවුරුදු ලක්ෂ ගණන් මේ දිව්‍යතලවල උප්පත්තිය සකස් කරගෙන ඒ දිව්‍යතලවලින් චුත වෙන වෙලාවේ එයා තවත් දිව්‍යතලයක් උපාදානය කරගෙන ඊළඟ උපත ඒ දිව්‍යතලේ සකස් කරගන්නවා. එතකොට මෙහෙම දිව්‍යතලයක ජීවත් වෙද්දී අන්න එයා දිව්‍ය සෝතවලින් අහනවා දිව්‍ය චක්වලින් දකිනවා කෙනෙක් මනුස්ස ලෝකේ එහෙම නැත්නම් දිව්‍ය ලෝකේම සමාධිය පුහුණු කරනවා දකින්න. එයා ඊට පස්සේ දිව්‍ය තලයේ ඉඳන් සමාධිය පුහුණු කරලා ඒ දිව්‍ය තලයේ අවුරුදු ලක්ෂ ගානක් ජීවත් වෙලා චුත වෙන වෙලාවේ සමාධිය උපාදානය කරගෙන එයා රූපාවචර අරූපාවචර බ්‍රහ්ම තලවල තාම සෝවන් වෙලා නැහැ. එතකොට මේ වගේ නෝනා කල්ප ගානක් දිව්‍ය තලයෙන් දිව්‍ය තලයට රූපාවචර අරූපාවචර බ්‍රහ්ම තලප තවා දෝලණය වෙවි ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක කියනවා අර විදුර කියලා තාපසයෙක් සිටි අතීතයේ කියලා. ඈත සම්මා සම්බුද්ධ ශාසනයක ඉඳලා තියෙනවා. මේ විදුර කියන තාපසයා මෛත්‍රිය පුහුණු කරනවා. යා දිසාපාමොක් ආචාර්යවනි එයා පුහුණු කරන්නේ මෛත්‍රිය විතරයි. එයාට ශිෂ්‍යෝ දසදහස් ගානක් හිටියා කියනවා. ඒ සෑම ශිෂ්‍යයෙකුටම විදුර කියන දිසාපාමොක් ආචාර්යවරයා මේ බමුණා උගන්වන්නේ නෝන මෛත්‍රිය ගැන විතරයි. වෙන කිසිම දෙයක් නැහැ. ඒ මෛත්‍රිය ඉගෙනගත්ත මේ දිසාපාමොක් ආචාර්යවරයාගේ ශිෂ්‍යෝ බුදුරජාණන් වහන්සේ කියනවා එක්ක රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලයකම තමයි උපදින්නේ. නැත්තම් දිව්‍ය තලයකම තමයි ඉපදෙන්නේ. මනුස්ස ලෝකේ ඉපදුනත් එයා මනුස්ස ලෝකේ රජ කෙනෙක්, සිටු කෙනෙක්, පාලකෙක්, ගම්පතියෙක් වෙලා ඉපදෙන්නේ. ඉන් පල්ලෙහා කවදාකවත් එයාගේ ගෝලෙක් මැරිලා ඉපදිලා නැහැ. කවදාකවත් ඉපදෙන්නේ මෛත්‍රියේ තියෙන ආංශංස ශක්තිමත් භාවය. තේරෙනවද? එතකොට මේ විදුර තාපසයා මෙහෙම සමන්ගේ ගෝලෙයින්ට මෛත්‍රියම උගන්නලා එයාත් මෛත්‍රිය තුල පුහුණු වෙලා මේ විදුර තාපසයා මැරෙනවා. මැරිලා එයත් ගිහිල්ලා රූපාවචර බ්‍රහ්මතලයේ ඉපදෙනවා. ඉපදුනාට පස්සේ ආ දකින්න දිව්‍ය මේ චක්කුවලින් එයාගේ ගෝලෙයින් හා සමෝයය ඉපදිලා ඉන්නේ.
එයාගේ ගෝලෙින් හා සමෝයා ඉපදිලා ඉන්නේ. තේන්න? ඒ වෙලාවේ යාට ලැජ්ජාවක් ඇති වෙනවා. මොකද විදර්ශනාවක් වෙඩලා නැහැ නේ? ලැජ්ජාවක් ඇති වෙනවා. දෙයියනේ මම මගේ ගෝලියෝ ලක්ෂ ගානකට මෛත්‍රිය ඉගැන්නුවා. නමුත් දෙයියනේ මම ඇවිල්ලා ඉපදිලා තින්නේ ඒගොල්ලෝ හා සමෝණි කියලා ලැජ්ජාවක් ඇති වෙනවා. එයා ලැජ්ජාවක් ඇති වෙලා එයා මේ බ්‍රහ්මතලයෙන් චුත වෙන වෙලාවේ මනුස්ස ලෝකයේ කෙරේ නැවත උපාදානයක් සකස් කරගෙන මේ හිමාලයේ උප්පත්තිය සකස් කරගෙන නොවන අවුරුදු 7ක් එයා තනිකරම මෛත්‍රිය පුහුණු කරනවා කියනවා. පුහුණු කරලා ඒ අවුරුදු 7ක් මෛත්‍රිය වැඩිීමේ ආනිසංස තුලින් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා එයා සක්‍රියා වෙලා ඒ කියන්නේ දිව්‍ය තලයන්ට අධිපති සක්‍රියා වෙලා සහ මහා බ්‍රහ්මයා වෙලා 37 වතාවක් උපත ලැබුවා කියලා. ඒ කියන්නේ 37 වතාවකින් එයා මනුෂ්‍ය ලෝකයට ආවේ නැහැ. ඒ 37 වතාවේ මෙයා එක්ක මහා බ්‍රහ්මයා වෙනවා එහෙම නැත්නම් සක්‍රියා වෙනවා. තේන්නාද මේ මෛත්‍රී ආනිසංස තුලින්. නමුත් විදර්ශනා නුණ සකස් කරගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා 37 වතාවක් මෙහෙම මහා බ්‍රහ්මයා වෙද්දි සක්‍රියා වෙද්දි අර කල්ප විනාශයන් සිද්ධ වෙන කාලෙට එයා ඒ කල්ප විනාශය සිද්ධ වෙනකොට චුත වෙන වෙලාවක් තියෙනවනේ. ඒ චුත වෙනකොට එයා අර ආබස්සරා බ්‍රහ්ම ලෝකේ උපාදානය සකස් කරන් ආබස්සරා බ්‍රහ්ම ලෝකෙ ඉපදෙනවා කියනවා. තේන්නා? මනුෂ්‍ය ලෝකෙට එමක් නැහැ. එහෙනම් බලන්න 37 වතාවක් මහා බ්‍රහ්මයා වුණා නම් සක්‍රියා වුණා නම් නෝනා කල්ප කීයක් එයා ඒ ජීවිතය තුල දෝලණය වෙමින් ඇවිල්ලා තියෙනවා. නේද? ඒ වගේ සීකී බුදුරජාණන් වහන්සේගේ කාලයේ යම් ගිහි පින්වතෙක් ගුණධම් පුහුණු කරලා දෙවියෙක් වෙලා ඒ දිව්‍ය තලවලින් දිව්‍ය තලවලට දිව්‍ය තලවලින් රූපාවචර අරූපාවචර බ්‍රහ්ම තලවලට චුත වෙමින් මැරෙමින් ඉපදෙමින් නොනා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලෙ දක්වා ඉන්න පුළුවන්. තේන එතන කිසිම ගැටලුවක් නැහැ. මොකද මේ මොහොතේ මෙතන ඉන්න අපි තුන් දෙනාම සීකී බුදුරජාණන් වහන්සේගේ කාලේ පටිච්ච සමුප්පන්නව කොයි හරි ඉපදිලා හිටිය පිරිසක්මයි. තේන පිරිසක්මයි. එහෙමනම් සිකී බුදුරජාණන් වහන්සේගේ කාලයේ දිව්‍ය තලයට ගිය කෙනා දිව්‍ය තල අතරම රූපාවචර අරූපාවචර බ්‍රහ්ම තල අතරම දෝලණය වෙමින් අන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ යම් දිව්‍ය තලයක හිටියා. තේරෙනවද? මේක අපි ගලප ගන්න වෙන්නේ මෙහෙමයි. එතකොට මෙහෙම ඉද්දී එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේට චිත්තයක් සකස් වෙනවා මම මේ අනාගාමි බ්‍රහ්ම ලෝකවලට යන්න ඕනේ කියලා. තේරෙනවද? එතකොට අනාගාමි බ්‍රහ්ම ලෝක කියන්නේ මොකද්ද? අවිහ අතප්පේ සුදස්ස සුදස්සීසා අකනිටක මේ පහ තමයි අනාගාමි බ්‍රහ්මතල. ඒතර බුදුරයන් වහන්සේ ඉස්සෙල්ලාම ඉරදීෙන් වඩිනවා අවිහ කියන බ්‍රහ්මතලේ. තේනවා? ඔතනදි තමයි ඔය සීකී බුදුරජාණන් වහන්සේගේ කාලේ මම මේ දිව්‍යතලයට ආවයි කියන දෙවි කෙනා මුණ ගැහෙන්නේ. දැන් එයා බ්‍රහ්මේ. දැන් එයා කොතනද ඉන්නේ? දැන් එයා ඉන්නේ අනාගාමි බ්‍රහ්මතලේක. එයා අවිහ කියන බ්‍රහ්මතලේදී නේ බුදුරයන් වහන්සේට මුණ ගැහෙන්නේ. දහස් ගාන බ්‍රහ්මයේ වලදී මුණ ගැහෙනවා. නමුත් මේ මුණ ගැහෙන සෑම බ්‍රහ්මයෙක්ම නොනා අනාගාමි බ්‍රහ්මයෙක්. හරිද? අනාගාමි බ්‍රහ්මයෙක් ඒ පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ. තේරෙනවද? බුදුරජාණන් වහන්සේට මේ මහපදාන සූත්‍රයේදී කියනවා මේ වෙලාවේ දහස් ගණන් දසදහස් ගණන් බ්‍රහ්මයෙ මුණ ගැහෙනවා කියලා. තේරෙනවද? ඒතර බුදුරජාණන් වහන්සේ මේ අයත් එක්ක අවිහයේ ඉඳන් අතප්පේ කියන බ්‍රහ්මතලයට යනවා. එ르දියෙන් ගමන් කරනවා. අතප්පේ ඉඳන් සුදස්සේට, සුදස්සේ ඉඳන් සුදස්සී කියන සුදස්සී ඉඳන් අකනිටකා බ්‍රහ්මතලය දක්වා මේ බ්‍රහ්මතල පහටම බුදුරජාණන් වහන්සේ එ르දියෙන් මේ දෙවියත් එක්ක ගමන් කරනවා. තේරෙනවද? ගමන් කළ ධර්මයේ දේශනා කරනවා. තේරෙනවද? නමුත් ඒක හරි එතන කිසිම වැරද්දක් නැහැ. සියලුම දෙනාම අනාගාමි බ්‍රහ්ම බව ඇත්ත. නමුත් ඒගොල්ලෝ අනාගාමි බවට පත් වෙන්නේ නොනා බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක පවත්වන සූත්‍රයේ දේශනා කරන වෙලාවේ කොහේ හෝ දිව්‍යතලයක ඉඳලා. තේරෙනවද? එතකොට බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක පවත්වන සූත්‍රයේ දේශනා කරන මොහොත දක්වා ඒගොල්ලෝ කොහේ හරි දිව්‍යතලයක ඉන්නේ නැති. තේරෙනවද? එතකොට ධම්මචක්ක පවත්වන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දහස් ගණන් දසදහස් ගණන් ලක්ෂ ගණන් දෙවියන් ධර්මයේ ඇස ලැබුවා කියලා. ධර්මාබෝධය ලැබුවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරන තාක් දක්වා ඔය අනාගාමි බ්‍රහ්මතලවල අනාගාමි බ්‍රහ්ම හිටියේ නැහැ. දැන් මේක සිද්ධ වෙන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කළ ගොඩාක් කාලයකට පස්සේ. ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරපු ගමන් නෙමෙයි බුදුරජාණන් වහන්සේ වඩින්නේ මේ බ්‍රහ්මතලවලට. ඊට හුඟක් කාලයකට පස්සේ. එතකොට එතනදී ඒ සියලුම බ්‍රහ්මයෝ අනාගාමි බ්‍රහ්මයෝ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක මහපදාන සූත්‍රයේ බොහොම පැහැදිලිව තියෙනවා. එතකොට මේ අනාගාමි බවට ඒගොල්ලෝ පත් වෙන්නේ නෝනා අර ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරලා ඒ ධම්මචක්ක පවත්තන සූත්‍රයේ ඇසීමෙන් තමයි අන්න සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන්ට පත් වෙලා ඒගොල්ලෝ අනාගාමි බ්‍රහ්මතල වලට යන්නේ. ඒතකොට එහෙම නැතුව යම් කෙනෙක් කියනවා නම් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බෝධි අවබෝධ කරගන්න ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ උතුම් ධම්මචක්ක පවත්තන සූත්‍රයේ දේශනා කරන්න ඉස්සෙල්ලා සෝවාන් සකෘදාගාමි අනාගාමි උත්තමයන් දිව්‍ය තලවල බ්‍රහ්ම තලවල හිටියා කියලා ඒ තරම් අසාධාරණයක් බුදුරජාණන් වහන්සේට අපි කරන්නේ නැහැ නේද? ඒක බුදුරජාණන් වහන්සේට කරන්නා වූ ඒ තරම් අගෞරවයක් ඒ තරම් අසාධාරණයක් මේ ලෝකේ නැහැ. මොකද සාරා සංක කල්ප ලක්ෂ ගානක් අප්‍රමාණ දසපාරමීදම් පුරලා
අර මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා මහා පොළවේ පස් වලට වඩා ශරීර මාංශ දන් දීලා අර ආකාශයේ තරු කැට වලට වඩා ඇස් ගලව ගලව දන් දීලා නොනා අරසා මහා දුක් කන්දරාවක් සාරා සංක කල්ප ලක්ෂ ගානක් විඳලා හය අවුරුද්දක් අප්‍රමාණ දුෂ්කර ක්‍රියා කරලා මේ සම්මා සම්බෝධි අවබෝධ කර ගනිද්දී නොනා කෙනෙක් කියනවා නම් ඒ මොහොතේ ඊට පෙර ආතුව ලෝකේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් උත්තමයන් හිටියා කියලා ඒ කියන්නේ බුදු ජානන් වහන්සේ නෙමේ මේ ලෝක ධාතුවේ චතුරාර්ය සත්‍ය මතු කළා ගත්තේ චතුරාර්ය සත්‍ය දන්නේ ලෝකෙ හිටියා ඔය කියන විදිහට හිටියා කියලානේ ඔය කියන්නේ ඒ කියන්නේ කොහේ හෝ බ්‍රහ්මතලවල දිව්‍යතලවල සෝවාන් සකෘදාගාමි අනාගාමි දෙවියෝරු බ්‍රහ්මියෝ හිටියා හිටියා කියන්නේ ඒගොල්ලෝ ආරෂ්ඨාංගික මාර්ගය දන්නවා පුහුණු කරපු අය එහෙනම් බුදුරජාණන් වහන්සේ නෙමේ ආරෂ්ඨාංගික මාර්ගය මතු කරලා ගත්තේ ඒසා අගෞරවයක් කෙනෙක් කියනවා නම් කොයිසා වැඩිහිටි ස්වාමින් වහන්සේ නමක් හරි මේක කියනවා නම් සටහන් කරනවා නම් ඒසා අගෞරවයක් බුදුරජාණන් වහන්සේට අපිට වෙන කරන්න නැහැනේ. ඒ කියන්නේ අපි පැහැදිලිව කියනවා බුදුරජාණන් වහන්සේ නෙමේ චතුරාර්ය සත්‍ය මතු කළාගත්. බුදුරජාණන් වහන්සේ මේසා සාරා සංක කල්ප ලක්ෂ ගානක් පාරමී පුරලා ඇවිල්ලා මේ මතු කරලා ගන්නේ ලෝකේ තියෙන දේ. එහෙමනේ ඔය කියන්නේ. ලෝකේ තියෙන දේ. ඈ බ්‍රහ්ම ලෝකේ මේ අනාගාමී බ්‍රහ්මයෝ ඉන්නවා සෝවාන් බ්‍රහ්මයෝ ඉන්නවා එනනම් මේ තියෙන දේක් මතු කළා ගන්න. දෙවිහාමුදුරනේ තීන දෙයක් ලෝකේ මතු කරලා ගන්න නොනා සාරා සංක කල්ප ලක්ෂ ගාන බුදුරජාන් වහන්සේ නමක් බෝධිසත්වයේ පෙරම් පුරන්න ඕනද අපි දුනුවණින් ගලපන්න ඕන නොනා ධර්මයේ නුවණින් ගලපලයි මතු කරලා ගන්න ඕනේ පොතක තියෙන බව ඇත්ත නමුත් පොතක දැන් මහා ප්‍රධාන සූත්‍රයේ ඔය සියලු කාරණා තියෙනවා බුදුරජාන් වහන්සේනේ මේ සිකි බුදුරජාන් වහන්සේගේ කාලේ දිව්‍යතලයට ගිය දෙවි කෙනා අනාගාමි බ්‍රහ්මයේ කැටියටයි මුණ ගැහෙන්නේ නමුත් මේවන් ගලපන්න වෙනවා අපි පොතේ තීන ආකාරයට ගත්තොත් ඒ ගන්න ක්‍රමයේ තුල බුදුරජාණන් වහන්සේට ඒ තරම් අසාධාරණයක් අපි කරන්නේ නැහැ. ඒ නිසා මම නම් භික්ෂුවක් හැටියට කවදාක්වත් ලෞතර බුදුරජාණන් වහන්සේට ඒ අගෞරවයේ අසාධාරණය කරන්නේ නැහැ. කැමැති කෙනෙක් කරන්නේ. ඒ කරන මොහොතක් පාසා ඒ අය සද්ධාවෙන් බැහැරට යනවා. යමෙක් කියනවා නම් බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක පවත්වන සූත්‍රයේ දේශනා කරන්න පෙර ආතුව සෝවාන් සකෘදාගාමි අනාගාමි දෙවියන් බ්‍රහ්මීන් ඉන්නවා කියලා නෝනා මම නම් කියන්නේ ඒ තරම් එවැනි අගෞරවයක් ලෞතුරා බුදුරජාණන් වහන්සේට කරන්න එපා කියලා. ඒ කරන මොහොතක් පාසා අපි නොදැනුවත් භාවයෙන් අසද්දාවටයි අසද්දාවටයි යන්නේ. මොකද ඒකෙන් අපි ගම්ම්‍ය කරන්නේ බුදුරජාණන් වහන්සේ නෙමේ මේ චතුරාර්ය සත්‍ය මතු කරලා ගත්තේ ලෝකේ තියෙන දේකුයි මේ මොහොතේ ජීවමානෝ තියෙන දේකුයි මේ මතු කරලා ගන්නෙ. ඒ නිසා කවදාක්වත් නෝනා ඒක ධර්මාවබෝධය කරා යන ධර්මයේ අර්ථයන් වැඩෙන්න අපිට හේතු වෙන්නේ නැහැ. ඉනිසා නිරේතුරුව සූත්‍රයේ තියෙන බව ඇත්ත නමුත් මේ සූත්‍රයේ ගලප ගන්න බුදුරජාණන් වහන්සේ කියන නුවණින් ගලපා ගැනීම තුලයි අපි නිවැරදි ධර්මයේ මතු කරලා ගන්න කියලා. ඒ නිසා කොයිම අවස්ථාවකවත් අපි ඔබ සද්ධාව ශක්තිමත් කර ගන්න ඕනේ නම් බුදුරජාණන් වහන්සේමයි මේ චතුරාර්ය සත්‍ය මතු කරලා ගන්න. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක කියනවා අර යටපත් වෙච්ච නගරයක් රාජධානියක් තිබුණා තීට නමුත් ඒ රාජධානිය සම්පූර්ණයෙන්ම කැලෑ වැදිලා තියෙන්නේ යමෙක් මේ කැලේ ගිහිල්ලා 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 මේ රාජධානිය දකිනවා මේ කැලෑ වැදිලා විනාශ වෙලා අපවිත්‍ර වෙලා තියෙන මේ රාජධානිය දකිනවා දැකලාවිලා රජතුමාට කියනවා රජතුමනි මෙන්න මේ වගේ රාජධානියක් අර වගේ කැලෑගත වෙලා විනාශ වෙලා අපවිත්‍ර වෙලා තියෙනවා කියද්දී අර රජතුමා සේනාව අරන් ගිහිල්ලා අර යටපත් වෙලා තිබ්බ කැලෑගත වෙලා තිබ්බ අර නගරය යම්සේ මතු කරලා ගන්නවද ශාස්ත්‍රීයව ඒ වගේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අතුරුදහන් වීම තුල අතුරුදහන් වෙලා ගියා වූ චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංගික මාර්ගය ගෞතම බුදුරජාණන් වහන්සේ මතු කළා ගන්න කියන එක සූත්‍රගත ධර්මයක් එහෙනම් ගෞතම බුදුරජාණන් වහන්සේ මේ මතු කරලා ගත්තා වූ චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංගික මාර්ගය ඒ මතු කරගන්න මොහොත දක්වා සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගන්න දක්වාම නොනා ලෝකේ කොතනකවත් තියෙන්න බෑ තියෙන්න බෑ තේනවා තියෙන්න බෑ යමෙක් තියනවා කියලා කියනවා නම් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ තියෙන දේකුයි මතු කරලා අරන් තියෙන්නේ දෙයනේ ඒසා සම්මා සම්බුද්ධ ඥානයට ඒසා සම්මා සම්බුද්ධ ඥානිය උදෙසා කළා වූ අපරිමිත පරිත්‍යාගයන්ට නොනා අපි කරන්නා වූ බලවත්ම අගෞරවයේ බලවත්ම අකුසලයේ බවට පත් වෙනවා එනිසා ඔබ සැබෑ බෞද්ධයෙක් නම් ඔබ සද්ධාව පරිපූර්ණ කරගන්න උත්සාහ කරන බෞද්ධයෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම මාර්ගඵල කරා යන්න උවමනාව තියෙන බෞද්ධයෙක් නම් ඔබ හිතන්න දක්ෂ වෙන්න බුදුරජාණන් වහන්සේ
සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරන මොහොත දක්වා මේ ලෝක ධාතුවේ මේ ලෝක ධාතුව කියන්නේ මේ කාම ලෝක රූපාවචර අරූපාවචර දින මේ භවාත්‍රය තුල කොතනකවත් නොනා චතුරාර්ය සත්‍ය දන්න කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු කෙනෙක් දැක්ක කෙනෙක් ඉන්න විදියක් නැහැ. ඒතොර කෙනෙක් කියන්න පුළුවන් නැහැ අනාගාමී බ්‍රහ්මියෝ හිටියා සෝවාන් සකෘදාගාමී බ්‍රහ්මියෝ හිටියා. නමුත් අර දීර්ඝ අබුද්ධෝත්පාද කාලය නිසා ඒගොල්ලන්ට අනාගාමී ලක්ෂණේ අවබෝධයන් යටපත් වෙලාය ඉබ්බේ කියලා එහෙමත් කියන්න පුළුවන්. නමුත් නොන අවබෝධය කියන්නේ යටපත් වෙන දෙයක් නෙමෙයි. ඒක තේරුම් ගන්න ඕනේ. අවබෝධය කියන්නේ දැනීමක් නෙමෙයි. අවබෝධය කියන්නේ අවබෝධයක්. ඒ අවබෝධයෙන් වුණා කොච්චර කල් ගියත් සෝවාන් කෙනෙක් ලබන්නා වූ අවබෝධය යටපත් වීමක් සිද්ධ වෙන්නේ ඒවා ධර්මයට කරන දේවල් නෙමෙයි. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න කවුරු කෙසේ කිව්වත් බුදුරජාණන් වහන්සේ උතුම් ධම්මචක්ක පවත්තන සූත්‍රය දේශනා කරන මොහොත දක්වා මේ ලෝකේ කොතනකවත් අධිගමලාභීන් ඉන්න විදිහක් නැහැ. බුදුරයන් වහන්සේ ධම්මචක්ක පවත්තන සූත්‍රය දේශනා කරද්දී ඒ දේශනාව අහලා ලක්ෂ ගණන් දසදහස් ගණන් දෙවිවරු සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන්ට අරිහත් භාවයන්ට පත් වුණා. පත් වෙලා අන්න ඒ ඔස්සේ දිව්‍යතලවල ඉඳන් අනාගාමී බ්‍රහ්මතලයන්ට ගිය දෙවිවරු තමයි මේ බ්‍රහ්මයෝ තමයි ඔය සීකී බුදුහන් වහන්සේගේ කාලේ අපි පින්කලාය කියලා අර මහා ප්‍රදාන සූත්‍රයේදී දේශනා කළා. ස්වාමීන් වහන්සේ විශාකා උපාසිකාව සෝවාන් ඵලයට පත් වූයේ එසේනම් ඇය මෛත්‍රී බුද්ධ ශාසනයේදී නිවන් දකින බව නිවන් අවබෝධ කරගන්නා බව ඇතැම් ස්වාමින් වහන්සේලා පැහැදිලි කරනවා. මේ පිළිබඳව ස්වාමින් වහන්සේ කුමක්ද බුදුදහමට අනුව ඔබ වහන්සේට පැහැදිලි කළ හැක්කේ? නෑ නෑ විසාකා උපාසිකාව කොයි කොතනකවත් සූත්‍රගත ධර්මයක මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිවන් දකින්න බලාපොරොත්තු ඉන්නවායි කියලා එක වචනකින්වත් සඳහනක් නැහැ. තේන්න. මොකද ඔය 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 හේතුන් නිසා මොකද මේ අපි සූත්‍රගත ධර්මයේ නෙමෙයි පරිහරණය කරන්නේ. තේන්න. එක එක පත පොත එක එක දේවල් පරිහරණය කරලා නිරේතුරුව නොවන නැති ප්‍රශ්න ඇති කරගෙන අපි විදර්ශනා නුවණ තව තව දුරස් කරගන්න. කිසිම සූත්‍රගත ධර්මයක විසාකා උපාසිකාව මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය දක්වා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම ප්‍රමාද කරනවායි කියන කාරණයක් කොතනකවත් සඳහන් වෙලා නැහැ. තේරෙනවද? ඒ නිසා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නැවත පහළ වෙන්න අවම වශයෙන් තව අවුරුදු 125කට වැඩි කාලයක් යනවා. පරමාශ අවුරුදු 80000ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ කාලය වෙනකොට නෝනා කවදාක්වත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මාර්ගඵලලාභීන් මේ ලෝකේ ඉන්න විදියක් නැහැ. මොකද ඒගොල්ල මාර්ගඵලලාභීන් ඉන්නවා නම් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නෙමේ චතුරාර්ය සත්‍ය ලෝකෙට මතු කරලා ගන්න. ඒ කියන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගන්න පෙර ආතුව උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පෙර ආතුව ඒ කියන්නේ මේ ලෝකේ සෝවන් නැයි සකෘදාගාමි ගෑ ඉන්නෝ. තේන්නා? ඒසා අගෞරවයක් නම් බුදුරජාණන් වහන්සේලාට කරන්න එපා. මේ නොදන්නා භාවය නිසා මේ ප්‍රශ්න මතුවේ. තේන්නා? ඒ නිසා නිරේතුරුව සූත්‍රගත ධර්මයන් පරිහරණය කරගෙන මේ කාරණේ ඉස්සරහට ගියොත් ඒ සූත්‍රගත ධර්මයනොත් නුවණින් ගලපලා අපි මේකට ගත්තොත් ওই ප්‍රශ්නේ මතුවේ. දැන් මහපදාන සූත්‍රයේ බොහොම පැහැදිලිව කියනවා අර සීකී බුදුරජාණන් වහන්සේගේ කාලේ දිව්‍ය ලෝකෙට ගිය බ්‍රහ්මයා හමු වෙන්නේ බුදුරජාණන් වහන්සේට මේ බ්‍රහ්මතලයේ අනාගාමී බ්‍රහ්මතලයේ. ඉතින් හරි. එතකොට අපි දකින්න ඕනේ මේ දෙවි කෙනා අනාගාමී බ්‍රහ්මතලයට ගියේ බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක පවත්තන සූත්‍රය දේශනා කරද්දී ඒ ධර්මය අහලා තමයි අධිගමලාභියෙක් හැටියට මේ බ්‍රහ්මතලයට යන්නේ. එනිසා ඔය විසාකා උපාසිකාවාගේ ඔය මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඉන්නවායි කියන කාරණේ නෝනා කිසිම සූත්‍රගත ධර්මයක සඳහනක් නැහැ. තේන්නාද? සඳහනක් නැහැ. එතුමිය පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක කෙනෙක්, චෙරුවන් කෙරේ අචල සද්ධාව තුල හිටපු කෙනෙක්, සීලය ආර සීලයක් හැටියට වැඩිව කෙනෙක්, පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින කෙනෙක්, එයා කවදාක්වත් නෝනා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකන් නිවන් දකින්නෝ කියන චේතනාවක් සකස් කරගන්නේ. එයාට ඒ චිත්තය ඇති වුණත්, ඒ ප්‍රශ්නේ අහන කෙනාට ඒ චිත්තය නිත්‍ය වුණත් ඇයට ඒ චිත්තය අනිත්‍ය වූ සංස්කාරය අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් පමණක්මයි. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ මේ අභිධර්මයේ පුහුණු වෙද්දී. අභිධර්මයේ පුහුණු වෙද්දී නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ එක අනතුරක් අභිධර්මයේ තුල මම දකිනවා. අභිධර්මයේ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක්. කිසිම ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දේශනා කළා සාරිපුත්ත මහරහතන් වහන්සේ සහ උන්වහන්සේගේ ශිෂ්‍ය පරපුර අරහා අභිධර්මයේ දිගින් දිගටම පවත්වගෙන ආවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් අභිධර්මයේ. එනිසා යම් කෙනෙක් සූත්‍රගත ධර්මයන්ට දෙන යම් වටිනාකමක් තියෙනවා නම් ඒ වටිනාකමම අභිධර්මයටත් දෙන්න වෙනවා. දෙන්න ඕනේ. තේරෙනවද? එනිසා මොනම හේතුවක් නිසාවත් අභිධර්මයේ කියන කාරණේ අපි එක
වචනකින් හරි ඒක ලකුණකින් හරි පල්ලෙහාට දාන්න හදනවා නම් ඒ දහන මොහොතේම අපි සද්ධාවෙන් දුර්වල වෙනවා. මොකද ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආ උදාරුමය. නිසා සූත්‍රගත ධර්මයට යම් වටිනාකමක් දෙනවා නම් ඒහා සමාන වටිනාකමක් අභිධර්මයට දෙන්න ඕනේ. කිසිම තර්කයක් නැහැ මේ පිළිබඳ. තේරෙන? නමුත් මෙතනදී අපි තේරුම් ගත යුතු තත්වයක් තියෙනවා. මොකක්ද මේ තේරුම් ගත යුත්තේ? අභිධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දෙවියන්ට. ඕකයි ප්‍රශ්නේ. තේරෙන? මිනිස්සුන්ට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ විසාකා උපාසිකාවට අනේ පිරි සිටුතුමාට නකුල මාතා නකුල පියා උග්‍රගෘහපතිවරයාට දේශනා කළේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේට මුගලන් මහරහතන් වහන්සේට ආනන්ද මහරහතන් වහන්සේලාට ඒ උතුම් රහත් ඵලයේ උදෙසා අභිධර්මයේ දේශනා කළේ නැහැ. ඒ නිසා නිරේතුරුවම මිනිස්සුන් උදෙසා නෙමෙයි බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දේශනා කළේ. දෙවියන් උදෙසා. ඒ විශේෂ හේතුව තමයි නෝනා දෙවියන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් ශක්තිමත් වැඩි. දෙවියන්ගේ පින ශක්තිමත් වැඩි. මනුෂ්‍යයාට වඩා දෙවියාගේ පින ශක්තියෙන් වැඩි දෙවියාගේ ඉන්ද්‍රිය ධර්මයන් ශක්තිය නිසා තේරුම් ගැනීමේ හැකියාව වැඩි. එතකොට ඊට අදාළව තමයි බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දෙවියන්ට දේශනා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දෙවියන්ට දේශනා කළාට පස්සේ අභිධර්මය අහලා දෙවියන් දහස් ගණන් දසදහස් ගණන් ලක්ෂ ගණන් උතුම් අධිරමයන්ට පත් වුණා. මොකද මේ දෙවියන්ට ඒ ශක්තිය තියෙනවා. තේන්න. නමුත් මනුෂ්‍යයාට ඊට අදාළ පින සහ ඊට අදාළ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ශක්තිමත්භාවය අඩු නිසා බුදුරජාණන් වහන්සේ මිනිස්සුන් උදෙසා මේ චතුරාර්ය සත්‍ය අරහත්ාංගික මාර්ගයේ දේශනා කරා. ස්වාමීන් වහන්ස අභිධර්මය දිව්‍ය තලයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට හේතුව හැටියට තවත් කාරණයක් බොහෝ අය මතු කරනවා. ඒ තමයි කාලය පිළිබඳ ගැටලුව ස්වාමීන් වහන්ස. එනම් මිනිස් ලෝකයේ කාලයට වඩා සිය දහස් ගුණයකින් වැඩි කාල පරාසයක්. ඒ කියන්නේ මිනිස් ලෝකයේ දිනක් කියලා කියන්නේ සමහර විට දිව්‍ය ලෝකයේ තත්පර ගණනක්. ඉතින් එවැනි වෙනස් කාල පරාසයක් සහිත මිනිස් ලෝකයේ මිනිසින් හට අභිධර්මය දේශනා කරන්නට ගියා නම් මිනිසෙන්ට එක දිගට එකත් පස්ස සිට එක මනසකින් ඒකායන අරමුණකින් යුතුව එය ශ්‍රවණය කරන්නට ඇති නොහැකියාව නිසාද කියන කාරණය මෙතනදී මතුණා. ඒ කියන්නේ ස්වාමීන් වහන්ස එක අරමුණක එක දිගට හිඳගෙන දහම් ඇසිය නොහැකි නිසාද දිව්‍ය ලෝකයේදී අභිධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? මෙහෙමයි, කැමැති කෙනෙකුට කැමැති ආකාරයෙන් හිතන්න පුළුවන්. ඒකේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දීලා තියෙන නිදහසක්. ඒ නිසා කවුරු හරි ඔයනි අදහසක් තියෙනවා නම් මම ඒක ප්‍රතික්ෂේප කරන්න යන්නේ නැහැ. නමුත් මම දකින්න හැටි මං කියන්නේ. බුදුරජාණන් වහන්සේ දෙවියන්ට අභිධර්මයේ දේශනා කරන්නේ දෙවියන්ගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ශක්තිමත්භාවය වැඩි, ඒ වගේම පිනේ ශක්තිමත්භාවය වැඩි. ඒ නිසා අවබෝධ කරගැනීමේ හැකියාව වැඩි. ඒ නිසා ගැඹුරු වුණත් ඒගොල්ලන්ට ඒක අවබෝධ කරගැනීමේ හැකියාව වැඩි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එතන දේශනා කරන්නේ. නමුත් මිනිස්සෙන්ට බුදුරජාණන් වහන්සේ මේ ආරෂ්ඨාංගික මාර්ගයයි දේශනා කරන්නේ. දැන් අනේ පිළි සිසුතුමාට විසාකා උපාසිකාවට කොතනකවත් අභිධර්මයේ දේශනා කරපු තැනක් අපි සූත්‍රගත ධර්මයක අහලා නැහැ. එනිසා නිරේතුරුවම මෙන්න මේ කාරණේදී අපි දෙවියන්ට දේශනා කරපු දේ මිනිස්සෙන් ගලප ගන්න ගියොත් අපි එතන පැටලෙනවා. ඔතනයි ප්‍රශ්නේ. නමුත් යම් කෙනෙකුට පැටලෙන්නේ නැත්තම් ඒ කියන්නේ එයා ඒක කරගෙන යන්නේ. ඒක හරි. ඒ විත් වැඩි. තේන්නාද? ඒ කියන්නේ දැන් අනිවාර්යම නෝනා දැන් මේ තව ඉදිරියට යන්නේ යන්න අදින් පස්සේ බිහිවෙන්නා වූ ලෝකේ සූත්‍රගත ධර්මයන්ට වඩා අභිධර්මයන්ට ලැබෙන්නා වූ තැන වැඩි. සූත්‍රගත ධර්මයන්ට වඩා අභිධර්මයේ ඉගෙන ගන්න අභිධර්මය ජීවිතයට එකතු කර ගන්න උත්සාහය වැඩි. ඒක ධර්මතාවය. ඒක කිසිම වැරද්දක් මට දකින්න බෑ. ඒක ධර්මතාවය. මම පැහැදිලිව කියනවා සූත්‍රගත ධර්මයට වඩා අදින් පස්සේ බිහිවෙන ලෝකය උත්සාහ ගන්න අභිධර්මයේ ජීවිතයට එකතු කරගන්න. ඒක හේතුඵල ධර්මයක්. හේතුඵල ධර්මයක් කියන්නේ මොකද්ද? මනුස්ස ලෝකේ ජීවත් වෙන මිනිස්සු ලෝභ දේශ මොහ අකුසල් වඩනවා. අකුසල් වැඩුවාට පස්සේ මොකද වෙන්නේ? ඒගොල්ලෝ නැවත මනුස්ස ලෝකවලට එනවද? දිව්‍ය ලෝකවලට එනවද? ඒගොල්ලෝ වැටෙන සතර පහයි. එතකොට දැන් දිව්‍ය තලවල ඉන්න දෙවියොත් දිව්‍යාංගනාවොත් සිල්පද බිඳිනවා අකුසල් වඩනවා. අකුසල් වැඩුවාම ඒගොල්ලන්ට මොකද වෙන්නේ? ඒගොල්ලෝ දිව්‍ය තලවලින් චුත වෙලා වැටෙන්නේ කොතෙන්දද? මනුස්ස ලෝකෙට. බරපතල අකුසල් තියෙනවා නම් සතර පාය. නැත්නම් ඒගොල්ලෝ වැටෙන්නේ මනුස්ස ලෝකෙට. දැන් මේ ක්‍රියාන්විතය තමයි ලෝකේ ඉදිරියට යන්නේ. මනුස්ස ලෝකේ ඉන්න අය අකුසල් කරලා සතර පායන්ට වැටෙනවා. දිව්‍ය ලෝකවල ඉන්න අය බලවත් අකුසල් කරපු අය මනුස්ස ලෝකෙට වැටෙනවා. එතකොට මනුස්ස ලෝකෙට වැටුණාට පස්සේ සංස්කාර පත්‍යා විඥාන කියන ධර්මතාවය තුල මේගොල්ලන්ගේ දැනීම සකස් වෙන්නේ අභිධර්මය ඇත්තේ. මොකද වඩලා පුරුදුද? ඒ වඩලා පුරුදුද? එතන වඩලා පුරුදු දේ දැන් මෙතෙන්ට ආපුවාම සූත්‍රගත ධර්මයේ නෙමෙයි ඒගොල්ලන්ගේ දැනීම සකස් වෙන්නේ කැමැත්ත සකස් වෙන්නේ අන්න අභිධර්මයේ කරා යන. ඒ නිසා අනාගතයේ සූත්‍රගත ධර්මයන්ට වඩා අභිධර්මයේ ප්‍රචාරය වීමට තියෙන ඉඩකඩ 100%ක් වැඩි වෙනවා. නමුත් ඒ වැඩි ප්‍රමාණයට අනතුරක් වැඩි.
මොකද සද්ධාව දිනෙන් දින දිනෙන් දින දිනෙන් දින දුර්වල වෙන සමාජයක් අපි ඉදිරියේ තියෙනවා. එතකොට මේ සද්ධාව දිනෙන් දින දුර්වල වෙන සමාජයක ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ගලප ගන්න අදක්ෂ නම් එයා අර ගැඹුරු අභිධර්මයේ ගලප ගනීද? උතනයි ප්‍රශ්නේ. නමුත් අර පුරුදු ඔස්සේ සාංශාරික පුරුදු ඔස්සේ සහ අපේ නැතිවෙන්නා වූ මමත්වයේ දැඩිභාවය නිසා අපි සරල දේ අතහැරලා ගැඹුරු දේ ජීවිතයට එකතු කරගන්න යනවා. මේ ශාසන පරිහානියන්ගේ ලක්ෂණ. ශාසන පරිහානියන්ගේ ලක්ෂණ කියන්නේ සරල දේ අයින් කරලා ගැඹුරු දේ ගන්න යද්දී මෙහෙන් සද්ධාව දුර්වල වෙනකොට මොකද වෙන්නේ? පැටලෙනවද නැද්ද? පැටලෙනවා. මට මතකයි මීට අවුරුදු 4කට වගේ ඉස්සෙල්ලා නිරේතුරු මාව මුණ ගැහෙන්නේ පිරිසක් හිටියා. තේන්න? නිරේතුරු මාව මුණ ගැහෙන්නේනවා ධර්මයේ කතා කරනවා ධර්මයේ සාකච්ඡා කරන පිරිසක් හිටියා. නමුත් මේ අය අවුරුද්දක් එකමාරක් මම දැක්කෙම නැහැ. අවුරුද්දක් එකමාරක් මම දැක්කෙම නැහැ. නමුත් මෙහෙම ඉද්දි දවසක් මම ඔය කොළඹ ආරණ්‍යක වැඩ ඉන්නකොට කුටියේ 10ට ඉතර දොරට තට්ටු කළා කවුරු හරි. මම දොර ඇරිනකොට අර කණ්ඩායම අර කණ්ඩායම කියන්නේ දැන් අවුරුද්දකට ඉස්සෙල්ලා බොහොම හොඳින් හිතවත් අනේ ඔබ වහන්සේ නිසාමයි අපි මේ ධර්මයේ දැනගත්තේ ඒ වගේ කියපු පිළිසෙ. දැන් එහෙම ඇවිල්ලා දැන් දොරට තට්ටු කළා. ඉතින් මම එන්න එන්න කියලා ඇවිල්ලා වාඩි වුණත් නමුත් අර පරණ තිබ්බා වූ ගෞරවයක් දක්වනවා කියලා මට තේරුණේ නැහැ. කොටින්ම ධන ගහලා හරියට වැන්දෙත් නැහැ මේ බාගෙට හිතගෙන තමයි වැන්නේ. मम तेरना मुखरी विषबीजिया वेटिला तीन आगे कारण मम मुखदीन वेडला मम भूम हों कथा कर लथा कर लट पास ඒතන හිට නෝනා කෙනෙක් මට කියනවා ස්වාමීන් වහන්සේ අපි දැන් අභිධර්මයේ ඉගෙන ගන්න යනවා ඒ නිසා දැන් අපිට හොඳට ධර්මයේ තේරෙනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් බණ අහපු කාලේ අපිට කිසිම දෙයක් තේරුනේ නැහැ කියලා ඔබ වහන්සේගෙන් බණ අහපු කාලේ දැන් මේ නෝනා මට ඔහොම ඉදන් කියනවා තේන්න තව 7-8 දෙනෙක් ඉන්නවා පිළිසෙක ඔබ වහන්සේගෙන් බණ අහන කාලේ අපිට කිසිම දෙයක් තේරුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ දැන් නම් අපිට මේ අභිධර්මයේ පන්ති ගියාට පස්සේ අපිට හොඳට ධර්මයේ තේරෙනවා කිව්වා මං කෝ අනේ සාදු සාදු නෝනා කාගේ ධර්මයේ උනත් කමන්නේ අභිධර්මයත් මන් දේශනා කරපු ධර්මයත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ නිසා ඔබතුමියට අභිධර්මයේ තුලින් ධර්මය තේරෙනවායි කියන කාරණය අනේ ලොකු දෙයක් මං සාදු සාදු කියලා පින් දුන්නා තේන්නා නමුත් එහෙම පින් දීලා මං ඔයතුමියට කිව්වා නෝනා බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දේශනා කළ තින් දෙවියන්ට තේන්නේ ඒ දෙවියන්ගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ශක්තිය වැඩි ඒ නිසා තේරුම් ගැනීමේ හැකියාව වැඩි ඒගොල්ලන්ගේ පින වැඩි එහෙනම් නෝනා දෙවියන්ට දේශනා කළා වූ ධර්මයක් ඔබතුමියට ඔච්චර හොඳින් තේරුණා කියන්නේ ඔබ දෙවියන්ට හා සමාන ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් සහ පිනෙන් වැඩි කෙනෙක් තේන්නා නමුත් එහෙම කිව්වහම නෝනා අර නෝනට ගොඩාක් සතුටක් ඇති වුණා ඒ කොච්චර සතුටක් ඇති වුණාද කියනවනම් එනකොට අර බාගෙට වන්දනා කරපු අය යනකොට මට පසඟ පිහිටවල වන්දලයි ගියේ එයි මොකද උනේ ඉතින් මම එහාව ඔසවලා තියද්දී ඒ එසවීම තුල යා තව තව ආස්වාදයට පත් වුණා ඒතකොට දැන් මොකක්ද මේ ජීවිතයට එකතු කරගෙන තියෙන්නේ සක්කාය දිට්ඨිය මමත්වයේ දැඩිභාවය මොකද මේ මමත්වයේ දැඩිභාවය නෙමෙයි නන් නෝනා කවදාක්වත් දෙයියනේ මගේ ඉස්සරහට ඇවිල්ලා මේ මම කුටිය ඇතුලේ හිටපු කෙනා මගේ දොරට තට්ටු කරලා කිසිම ආරාධනකින් තොරවත් ඇවිල්ලා මගේ ළඟම වාඩි වෙලා මටම කියයිද නෝනා ඔබ වහන්සේගෙන් බණ අහපු කාලේ අපිට තේරුණේ නැහැ බලන්නකෝ ඉරගෙන ජීවිතේ ධර්මයක් අරන්ද නැහැ ඒත් මට මේ වෙලාවේ තේරුණා කොයිසම් අනතුරකටද මේ අය යන්නේ කියලා මොකද අර අභිධර්මයේ ගැඹුරුභාවය නිසාම ඒ නිසාම නෝනා සක්කාය දිට්ඨිය ජීවිතයට එකතු කරගන්න ඒ වෙලාවේ මට ඇත්තටම අනුකම්පායි නමුත් කරන්න දෙයක් නැහැ ඒ නිසා කවුරු හෝ මට ඇවිල්ලා කිව්වොත් අනේ ස්වාමින්වහන්සේ ඔබ වහන්සේගෙන් බණ අහපු කාලේ අපිට තේරුන්නේ නැහැ මේ අභිධර්මයේ ඉගෙන ගත්තට පස්සේ අනේ අපිට දැන් හොඳට තේරෙනවා කියලා මං ඒ ඕන කෙනෙකුට අනේ මහත්යෝ නෝනා සාදු සාදු මමත් ඒකට කැමතියි කියලා ඒ ලෝකේ යන දිශාවට යන්න දෙන්න අපිට ලෝකේ නිවැරදි කරන්න බැහැ ලෝකේ නිවැරදි කරන්න බැහැ එතකොට ඒ නෝනා මට මෙහෙම කියලා දැන් කණ්ඩායම කුටියෙන් එළියට ගියා එළියට ගියාම මම මොහොතක් දැස් දෙක පියාගෙන කල්පනා කළේ මේ නෝනා මේ ජීවිතේ දොරට තට්ටු කරලා මගේ ළඟට මෙහෙම ඇවිල්ලා එහෙම දෙයක් කියන්නේ නෝනා අපහසුතාවයට පත් කරන්නනේ ඔබතුමිය මගේ ළඟට ඇවිල්ලා කියනවනම් මගෙන් බණ අහපු කාලේ තේරුන්නේ නැහැ අහවල් බණ අහුවාම තමයි මට හොඳට තේරෙන්නේ කියලා ඒකෙන් ඔබතුමිය දැනගන්න එපා මට මොකක් හරි අගෞරවයක් කරන්න කියලා නේද එතකොට බලන් එහෙම කරද්දී මම ඇස් දෙක පියාගෙන ඒගොල්ලෝ එළියට ගියාම කල්පනා කළේ මේ නෝනා සංසාරේ මගේ හිත කොච්චර රිද්දලා ඇද්ද කියලා සංස්කාර පත්‍ය විඥාන ඒ සංසාරේ මේ නෝනා සංසාරේ මට අම්මා වෙලා නංගි කෙනෙක් වෙලා අක්කා කෙනෙක් වෙලා බිරිඳක් වෙලා පෙම්වතියක් වෙලා දරුවෙක් වෙලා පටිච්ච සමුප්පන්නව ඉපදිලා මේ නෝනා සංසාරේ කොච්චර නම් මගේ හිත රිද්දන්නේ නැද්ද කියලා ඒ සාංශාරික පුරුද්දට සංස්කාරපච්චයා විඥානං කියන දැනීම ඔස්සේ
අද දවසේ අර දොරට තට්ටු කරලා කුටියට ඇවිල්ලා කණ්ඩායමක් එක්ක ඒ පුරුද්දට මගේ හිත රිද්දලා නමුත් මම හිත රිද්ද ගත්තද නමුත් සංසාරය පුරාවට එයා නිසා මං හිත රිද්දගෙන ඒ හිද්ද ගන්න මොහොතක් පාසා ඇලීම් ගැටීම් සකස් කරගෙන මම එයා නිසා අප්‍රමාණ භව ගමනක් දුක් විඳමින් ඉන්න ඇති නමුත් මේ මොහොතේ එයා නිසා මං නැවත සංස්කාරයන් රැස් කළේ නැහැ තේන්න සංස්කාර පත්‍ය අවිඥාන එනිසා අර ආකාරයෙන් සොයාගෙන ඇවිල්ලා තව කෙනෙක් වේදනාවට පත් කරන්න තව කෙනෙකුට හිත රිදෙන දෙයක් ප්‍රකාශ කරන්න හිත දෙන්නේ නෝනා සාංශාරික හේතුවක් නිසාමයි නමුත් අභිධර්මයේ ඉගෙන ගත්තත් ඒක තේරුම් ගන්න ශක්තිය නැහැ තේරුම් ගන්න ශක්තියක් නැහැ තේන්න එනිසා අපේ ඉදිරියට යමෙක් ඇවිල්ලා අපිට ඉරියව්වකින් හිනාවකින් වචනකින් හරි අපිව සතුටු කරනවා නම් නෝනා සංස්කාර පත්‍ය අවිඥාන සාංශාරික පුරුද්දක් ඒක කෙනෙක් කැවිල්ලා අපේ ඉදිරියට ඇවිල්ලා නිරේතුරු අපි අකමැති දෙයක් කියලා යනවා නම් කරලා යනවා නම් දුකක් පීඩාවක් දෙනවා නම් සංස්කාරපච්චය විඤ්ඤා. ඒ සෑම දෙයක්ම පෙර සංස්කාරයන්ට අදාළවයි දැනීම සකස් වෙන්නේ. ඒ නිසා යාට හිත දෙන්නේ නැහැ. හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා හාමුදුරන්ට මේක කියන්න ඕනේ. ඒ සකස් වෙන දැනීම සකස් වෙන්නේ නෝනා අතීත සංස්කාරයන්ට පුරුදු වලට අදාළවයි. ඒහා සමානව අපි අතීතයේ අප්‍රමාණ අපි අපිට හිංසා කරගෙන තියෙනවා අපි අපිට එහෙම නැත්නම් ගෞරවය කරගෙන ආදරය කරගෙන ඊට අදාළවයි මේ ජීවිතේ දැනීම් සකස් වෙන්නේ තේන්න නමුත් මේ දේ කවදාකවත් අභිධර්මයේ තුලින් තේරුම් ගැනීමේ හැකියාවක් ඒ නෝනාට තිබ්බේ ඒ කණ්ඩායමට තිබ්බේ නැහැ තේන්න ඒ නිසා අර ගැඹුරු ධර්මයේ ජීවිතයට එකතු කරගන්න යාම නිසාම නෝනා අවසානයේ අපි එකතු කරගන්න තියෙන සක්කාය දිට්ඨිය විතරයි ඒතර මං දැක්ක දෙයියනේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බණයි මම දේශනා කරන්න මගේ බණක් නෙමෙයි ඒතර මේ මම ඒ බණ දේශනා කරද්දී ඒ නෝනලා තුල ඔච්චර සක්කාය දිට්ඨියක් තිබ්බේ නමුත් ඔතන තමයි යනතුරු තේන්න එනිසා වේගයෙන් සද්ධාම දුර්වල වෙලා යන සමාජයක නෝනා අපි ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තියෙන බුදුරජාණන් වහන්සේ සරල භාවයට පත් කරලා දේශනා කළ තියෙන ධර්මයේ ජීවිතයට ගලපගන්නේ නැතුව අර ගැඹුරු ධර්මයක් කරා අපි යන්න ගියොත් දෙවියන්ට දේශනා කරපු ධර්මයක් කරා යන්න ගියොත් නෝනා අනාගතයේ මුළු සමාජෙම බරපතල පැටලිල්ලක පැටලෙනවා අවබෝධය කරා යන ගමන පැටලිල්ලක පැටලෙනවා ඒ පැටලිල්ලේ නාමයෙන් සක්කාය දිට්ඨිය මමත්වයේ දැඩි භාවයේ පමණයි ජීවිතවලට එකතු කරගන්නේ අවබෝධාත්මක දිශාවකට යන්නේ නැහැ ඊට පස්සේ ඉතින් තර්ක කර කර විතර්ක කර කර මම දන්නවා කියමින් ඉන්න පුළුවන් තේන්න ඒ නිසා මම කොහොම පැහැදිලිව කියනවානේ කවුරු ඇවිල්ලා මගේ ඉස්සරහට කිව්වත් ස්වාමීන් වහන්සේ අභිධර්මය නිසා මම ධර්මය ජීවිතයට එකතු කරගත්තා කියලා නෝනා මම ඊළඟ වචනයෙන් කියන්නේ අනේ සාදු සාදු නෝනා මහත්මයා කියන කාරණේ විතර ඒ වගේන තර්ක විතර්ක කරන්න යන්නේ නැහැ තේන්න මොකද ඒ කරන්න යන මොහොතක් මාසා නෝනා අපි කරන්නේ කවදාක්වත් අර්ථයක් ඇති වැඩක් නෙමෙයි මොකද අපිට නිවැරදි කරන්න බැහැ ඒ නිසා ඒවා හේතුඵල ධර්මය අතීතේ සංසාරයේ දිව්‍යතලවල ඉඳලා ඕවැයින් අපි අභිධර්මයේ පුහුණු කරලා ඉගෙනගෙන ඕවා නිසා සකස් වෙන්නා වූ සංස්කාර පත්‍යා විඥාන කියන ධර්මතාවය තුලයි අපිට ওই සිතුවිලි සකස් වෙන්නේ. ඒ නිසා මම බොහොම පැහැදිලිව කියනවා සූත්‍රගත ධර්මයට දෙන වටිනාකමම අභිධර්මයට දිය යුතුයි. මොකද මේ ධර්ම දෙකම බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය. නමුත් මේ දෙක දේශනා කරන්නේ කණ්ඩායම් දෙකක්. තේන්නත්. ඒ නිසා අපි මිනිස්සෙයින් වශයෙන් අපි දක්ෂ වෙන්න ඕනේ තෝරගන්න බුදුරජාණන් වහන්සේ අනේ පිළි සිතතුමාට විසාකා උපාසිකාවට උග්‍ර ගෘහපතිවරයාට දේශනා කළේ යම් ධර්මයක්ද ඒක අපේ ජීවිතයට එකතු කරගන්න. තේරෙනවද? නමුත් ඒකට අකමැති කෙනෙක් ඉන්නවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. අනේ සාදු සාදු යනමාවතේ යන්න කියන කාරණේ විතරයි අපි කියන්න ඕනේ. ඒවා නිවැරදි කරන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒවා සංස්කාරපච්චා විඥාන කියන ධර්මතාවය තුළ අපේ පසුපස පටිච්ච සමුප්පන්නව ගලා යන දේවල්මයි. කර ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩහුන් දවස රජවරු අන්තපුර පවත්වාගෙන ගියා. පංචශීලයේ තුලින් ගිහි පුද්ගලයා හික්මවීමට කටයුතු කළ බුදුරජාණන් වහන්සේ කාමයේ වරදවා හැසිරීමේ ආදීනව රජවරුන්ට දේශනා නොකලේ ඇයි කියා කෙනෙක් ප්‍රශ්නයක් හැටියට යොමු කර තිබෙනවා. ස්වාමීන් වහන්ස නේ නේ බුදුරජාණන් වහන්සේ කොතනකවත් රාජ්‍ය සම්මතයන් රටක තියෙන සම්මතයන් සම්ප්‍රදායන් වෙනස් කරන්න යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපිටත් දේශනා කළා තියෙනවා මේ සමාජයේ තියෙනා වූ සම්ප්‍රදායික දේවල් සම්මත දේවල් වෙනස් කරන්න යන්න එපා කියලා. ඒක අපිට අදාළ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒක අදාළ කරගත්තේ නැහැ. අන්තපුරය කියන දෙක රාජ්‍ය සම්මතයක්. ඒක එදා සමාජයේ පිළිකුල් කළේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ දකිනවා මේ රාජ්‍ය සම්මතය තුළ මේ අය මේසා යසිදුරු අත්විඳින්නේ සාංශාරික පින නිසාමයි කියලා. එච්චරයි උතන තමයි ওই ධර්මයේ තියෙන්නේ. දැන් වර්තමානයේ සමාජයේ මේ මහා අර්බුද ගොඩකට මූණ දීලා තියෙන මේ පිනසහ පව තේරුම් ගන්න බැරි නිසානේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කවදාක්වත් ඒ රජවරු අත්විඳා වූ ශාස්ත්‍රීය භාවයකට එක වචනකින්වත් අගෞරවයක් කළේ නැහැ. එදා රජවරුත් ළඟ තමයි රටේ හිටිය ලස්සනම සුන්දර කාන්තාවන් රජවරු යටතේ තමයි හිටිය අන්තපුරවල.
බුදුරයන් වහන්සේ මේ වාටෙහිව ධර්මයේ දේශනා කළේ නැහැ. අකුසලයක් සිද්ධ වෙනවා. තේන්නාද? නමුත් ඒක සම්මතයක් සම්ප්‍රදායක්. එදා දඹදිව හිටිය අජානීය අශ්වයන්ගෙන් ඉහළම මිල අධිකම අශ්වය හිටිය රජවරුන්ට. එදා දඹදිව හිටපු අර ඉහළම ඇත්තු හිටිය රජතුමාට. එදා දඹදිව තිබ්බ සස්ලීකම යාන වාහන තිබ්බේ රජතුමාට. එදා දඹදිව තිබ්බ සම්පූර්ණයම වත්කම් වලින් වැඩිම ප්‍රමාණයක් දරාගෙන හිටියේ මාලිගා සුකෝපභෝගී උයන්මතු මේවා තිබ්බ රජතුමාට. නෝනා මේවා හේතුඵල ධර්මයි. එන ඒ රජතුමා මේ සියලුම සම්පත් ලැබුවේ ඒගොල්ලන්ගේ සාංශාරික පින නිසා. එන එසා බුදුරජාණන් වහන්සේ කොතනකවත් නොනා කෙනෙක්ගේ ලැබීමට කවදාක්වත් බාධා කරන්න ගියේ නැහැ. ඒක එයාගේ කුසල් විපාකයක්. ඒක අපිට මුකුත් කියන්න බෑ. ඒ රජවරු සාංශාරයේ කළා වූ පිනට අදාළවයි ඒ රාජ කුලවල ඉපදිලා රාජ පරම්පරාවල ඉපදිලා මේ ආකාරයෙන් ඉස්සරහට ආවේ. එන ඒ වගේ වර්තමානයේ මේ මොහොතේ මේ රටේ පාලක මහත්මෙක් ඉන්නවා නම් ඕනා ඒ පාලක මහත්මයා පාලකයා වුණේ එයාගේ සංස්කාර නිසා. එච්චරයි. ඒකයි බුදුරජාණන් වහන්සේ සංඝයා හැටියට අපිට දේශනා කරන්නේ ඔබලා පාලනය වෙනස් කරන්න ආණ්ඩු පෙරලන්න ආණ්ඩු පිහිටවන්න යන්න එපා කියලා. මොකද ඒගොල්ලෝ රජවරු වෙන්නේ ඒගොල්ලෝ නායකයෝ වෙන්නේ නෝනා ඒගොල්ලන්ගේ සංස්කාර නිසා. එතකොට ඒ සංස්කාර නිසා ඒගොල්ලෝ නායකයෝ වුණාට පස්සේ ඒ නායකත්වයේ නිසා ලෝභ ද්වේෂ මෝහ අකුසල් වඩන්න වඩන්න අන්න සංස්කාර දුර්වල වෙලා ඒගොල්ලෝ පිරීමට පත් වෙනවා. දැන් කොසල් රජතුමා රජ වුණත් අවසානයේ මැරෙන්නේ නෝනා අම්බලමක. ඒ නිසා නිරේතුරුවම කොතනකදවත් බුදුරජාණන් වහන්සේ රජවරු සිටවරු මේ ලබන්නා වූ මහා ධන සම්පත් වලට එරෙහිව එක වචනයක්වත් දේශනා කරලා ඒ සංස්කාරයක් ලබන්නේ තේන වර්තමානයේ තමයි අපි කෙනෙක්ගේ ධනවත්භාවය දැක්කාම ප්‍රභූභාවය දැක්කාම කෙනෙක් සම්පත් අයිති කරගෙන ඉන්නවා දැක්කාම අප්‍රමාණ චෝදනාවන් යාට කරනවා තේන නමුත් කෙනෙක් හොරකම් කරලා හරි කෝටිපතියෙක් වෙන්න ඕන එයාගේ පිනක් ඒක මොකද හොරකම් කරන අනිත් අය ඉන්නේ කොයිද හිරගෙදර තේන කෙනෙක් හොරකම් කරලා හිරගෙදෙට්ට යද්දි තවත් කෙනෙක් හොරකම් කරලා කෝටිපතියෙක් වෙන්නේ ඒකත් එයාගේ පිනක් නමුත් එයා පින අත්විදිද්දී හොරකම නිසා නොනා කරගන්නා වූ බලවත් අකුසල් නිසා මේ ජීවිතේ යම් මොහොතක පිරිහීමටපත් වෙලා ඊළඟ ජීවිතේ අන්ත දුප්පත් භාවයටපත් වෙලා ඉපදෙන. ඔය දැන් සමහර ඉන්නේ ඔය අපි දන්නවා සමහර රටවල් වල නොනා මුළු ජීවිත කාලෙම කූඩාරම් ඇතුලේ ජීවත් වෙන්නේ. ඉපදෙන්නේ කූඩාරමක් ඇතුලේ. කන්න බොන්න නැහැ වතුර නැහැ අන්ත සුෂ්ක අන්ත දුෂ්කර ජීවිත ගත කරනවා. මොනවද මේ? පෙර ජීවිතේ හොරකම් කරලා. පෙර ජීවිතේ හොරකම් කරලා. මනුෂ්‍යයාගේ දේ හොරකම් කරලා දිව්‍ය ලෝකෙට ගිය වෙලාවේ දෙවියන්ගේ දේ හොරකම් කරලා මේ ඒ හොරකම් කිරීම නිසායි මේ අන්ත දුප්පත් සියල්ල අහිමි වෙච්ච ජීවිත ලබන්නේ දැන් සමහරු ඉන්නවා කෝටි ගණන් දේපල තියෙනවා ගොඩනැගිල්ලක් තියෙනවා කෝටි ගණක් වටිනවා නමුත් මොනෝනා එක රැයෙන් මේක සම්පූර්ණයම ගිනි අරගෙන අළු වෙලා විනාශ වෙලා යනවා එහෙම කොච්චර දේවල් තියෙනවා ඇයි අනුන්ගේ සම්පත් සොරකම් කළා තමන්ගේ දේ නැති වෙලා එකපාර්ත්ම විනාශ වෙලා යනවා තේන්න ඒ නිසා අකුසලයට අදාළව විපාකෙ තියෙනවා දැන් බිම්බිසාර රජතුමා සෝවාන් ඵලයට පත්වෙච්ච රජ කෙනෙක්. නමුත් සෝවාන් ඵලයට පත් වුණත් බිම්බිසාර රජතුමා අන්තපුරය පරිහරණය කළා. අන්තපුරය පරිහරණය කළා. ඒ වගේම තමන්ගේ ප්‍රාන්තයේ කැරලි ආවට පස්සේ හමුදාවට කිව්වා මේ කැරලි විසඳන්න කියලා. ඒවා නිසා ලෝභ දේශ මෝහයන් සකස් වුණා. නමුත් අපායගාමී අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපායගාමී අකුසල් සිද්ධ නොවුණත් අර සකස් කරගත්තා වූ ලෝභ දේශ මෝහයන් නිසා අර අන්තපුර පරිහරණය කිරීම නිසා අර යුද්ධවලට ඒවාට මේවාට හමුදාව යොමු කිරීම නිසා බිම්බිසාර රජතුමා සස්ත්‍රීක දිව්‍යතලයක සස්ත්‍රීක දෙවියෙක් වෙන්නේ නැහැ අර ජනවසඹ කියන යක්ෂ ස්වභාවයේ දෙවියෙක් වෙන්නේ ඒතර යක්ෂ ස්වභාවයේ දෙවියෙක් කියන්නේ යාතුල ලෝභ දේශ කාමරාග පිටිකයන් සහිතයි ද්වේෂය තියෙනවා යාතුල ඒ නිසා ඇයි මේ සස්ත්‍රීක මාර්ගඵලලාභී දෙවියෙක් වෙන්නේ නැතුව තුසිතේ වගේ සස්ත්‍රීක දෙවියෙක් වෙන්නේ නැතුව අර ජනවසඹ කියලා නොවන අර සතරවරන් දෙවියන් යටතේ දූත මෙහෙවරේ යෙදෙන යක්ෂ ස්වභාවයේ දෙවියෙක් බවට පත් උනේ ඇයි අකුසල් විපාකෙට එනවා දැන් කොසල් රජතුමා අවසානයේදී මේ අම්බලමක මැරෙන්නේ ඇයි වින්දා සම්ප්‍රදායට අදාළව සස්ත්‍රීක සැප වින්දා නමුත් ඒ සස්ත්‍රීක සැප විඳිද්දී සිල්පද පහ ආරක්ෂා කරගෙන නෙමෙයි ඉන්නේ තේන්න ඒ නිසායි කොසල් රජතුමා අවසානයේ අනාථයෙක් විදියට අර වගේ තැනක බුදුරජාණන් වහන්සේගේ ඇසුර ලබලත් අනාථයෙක් විදියට මැරිලා එනිසා සම්ප්‍රදාය තුල සම්මතය තුල අපිට රජ කෙනෙකුට සිටු කෙනෙකුට තියෙනා වූ වරප්‍රසාද භුක්ති විඳීමේ අයිතිය කොතනකවත් ධර්මයෙන් වළක්වන්නේ නැහැ. නමුත් ඔබේ සම්ප්‍රදාය සම්මතයන් තුල ඔබ ලැබෙන දේවල් සිල්පද පහ බිඳගෙන නම් ඔබ කරන්නේ ඒ නිසා අකුසලයේ අනිවාර්යයෙන්ම ඔබට ලැබෙන. ඒක ලැබෙන. දැන් කෙනෙක් එක කාන්තාවක් නීත්‍යානුකූලව කෙනෙක් කාන්තාවක් අසාධ බඳිනවා. එතකොට එයා තව කාන්තාවක් පරිහරණය කරද්දී එක කාන්තාවක් පරිහරණය කිරීම නිසා සකස් වෙන්නා වූ දුක වගේ දෙකක් එයාට සකස් වෙන්නේ නැද්ද? සකස් වෙන්නේ නැද්ද? කෙනෙක් විවාහයක් වෙලා එක බිරිඳක් පෝෂණය කරනවා. එයා තව බිරිඳක් ගන්නවා.
එතකොට දැන් එයා බිරිඳ දෙන්නෙක් නිසා සකස් වෙන දුක් දෙකක් එයා විඳිනවනේ එතකොට එයා තුන්වෙනි බිරිඳකුත් ගත්තා නම් බිරිඳලා තුන් දෙනෙක් විඳීමේ දුක සකස් වෙනවද නැද්ද එයාට ඒ වගේ බිම්බිසාර රජතුමාට කොසල් රජතුමාට අන්තපුරේ විසවරු වැඩි වෙන්න ඒ නිසා සකස් වෙන්නා වූ දුක දිත්ත ධම්ම වේදිනීමත් විඳ මොකද ඒගොල්ලෝ පෝෂණය කරන්න ඒගොල්ලෝ නඩත්තු කරන්න ඒගොල්ලෝ සතුටු කරන්න තව තව සල්ලි හොයන්න තව තව ධනිය හොයන්න තව තව ලෝභ දේශ මොහයන් වඩන්න වුණා එනිසා කාමයේ වරදවා හැසිරීම කියන සිල්පදයේ දුර්වල වෙනවා වගේම නොනා ඒ දුර්වල කරගන්න මොහොතක් පාසා ඊට අදාළ අකුසල් සංස්කාරයන් අපේ ජීවිතවල පිරෙන. නමුත් බුදුරජාණන් වහන්සේ කොතනකවත් ලැබුණ දේ විවේචනය කරන්නේ නැහැ. ලැබුණේ හේතුවක් නිසාමයි. ලැබුණේ හේතුවක් නිසාමයි බුදුරජාණන් වහන්සේට රම්ම්‍ය සුරම්ම්‍ය සුබ මාලිගා ලැබුණේ හේතුවක් නිසාමයි ඒ උන්වහන්සේගේ කුසල ශක්තිය. බෝධිසත්වයින්ට රම්ම්‍ය සුරම්ම්‍ය සුබ මාලිගාවල පිරිමි කෙනෙක් කවදාක්වත් සේවයට යෙදුවේ නැහැ. රාජ්‍ය කන්‍යාවියන් රාජකාරී කළේ 30000ක් රාජ්‍ය කන්‍යාවියන් සේවා මුර තුනට සේවය කළා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ සියල්ලම නෝනා හේතුඵල ධර්ම. වැරදි නෙමෙයි. ඒ ධ්‍යාගයේ සස්ත්‍රීක භාවය ලබන්නේ. තේන්න. එහෙනම් කෙනෙක් සස්ත්‍රීක භාවයේ ලබද්දී ඒ සස්ත්‍රීක භාවයට අපි ඊර්ෂ්‍යා කළා වෛර කළා වැඩක් නැහැ. ඔබට සස්ත්‍රීක භාවය අවශ්‍ය නම් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගන්න. දානෙන් ශක්තිමත් වෙන, සීලෙන් ශක්තිමත් වෙන, මෛත්‍රියෙන් ශක්තිමත් වෙන. අන්න ඔබටත් ඒ සස්ත්‍රීක භාවය තියෙනවා. නමුත් වර්තමාන සමාජයේ අපි ඒක නෙමෙයි කරන්නේ. කෙනෙක්ගේ ශක්තිමත් භාවය දකිද්දී, ධනවත් භාවය දකිද්දී, තෙදවත් භාවය දකිද්දී නිරේතුරුව සමාජයේ ඊට ද්වේෂ කරන, වෛර කරන ස්වභාවයට පත් වෙනවා. තේන්න. ඉන්සා එතනදී නොනා අපි අනුන් නිසා අපි අකුසල් කරගන්නවා වගේම ඒ ධනය බලය උරුම කරගත්ත කෙනා අකුසල් මූලයන් වඩනවා නම් ඒ ධනය බලය පින නිසා මෙයා දිනෙන් දින පිරිහීම කරා පත් වෙනවා තේන්න ඉන්සා අපි දක්ෂ වෙන්න ඕනේ අපිට යම් සම්පතක් ධනයක් බලයක් ලැබිලා තියෙනවා නම් මේ ධනය බලය සියල්ලම අපිට ලැබුණේ අපේ සාංශාරික කුසල් සංස්කාරයන් නිසාමයි ඉන්සා මේ ලැබුණු ධනය මේ ලැබුණු බලය සිල්පද පහ ආරක්ෂා කරගෙන කුසල් මූලයන් වඩමින් තව තව ශක්තිමත් කරගන්නවායි කියන තැනට එන්න. උතෙන්ට තමයි එන්නේ. නමුත් සමාජයේ එතෙන්ට යන්නේ නැහැ. එතෙන්ට යන්නේ නැහැ. නිරේතුරුව සමාජයේ අර පෙර පින නිසා ලැබුණා වූ නිලය බලය ධනය අපි නැවත 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 අකුසල් ලබා ගන්නා වූ දිශාවටයි අපි ගමන් කරන්නේ. ගරු ස්වාමීන් වහන්ස දැන් කෙනෙකුට උවමනාවක් තියෙනවා නම් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී අග්‍ර දායකව වන්න. එහෙම නැත්නම් අනේ පිළිසිටුතුමා වැනි අග්‍ර දායකයෙකු වන්න. ඒ අය කුමක්ද කළ යුත්තේ? නැහැ නේ දැන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ 80 මා ශ්‍රාවකයන් වහන්සේලා ශ්‍රාවිකාවන් වහන්සේලා ඒ වගේම ගිහි උපාසක උපාසිකාවන්ගේ අග්‍රස්ථානයට පත් වෙන්නේ. දැන් මේගොල්ලෝ ඔක්කොම නෝනා වෙන් වෙලා ඉවරයි. එන්න ආහිමත් අලුතෙන් කෙනෙකුට එදෙන්ට යන්න බෑ. ඒගොල්ලෝ දීර්ඝ සාරා සංක කල්ප ගානකේ පාරමීදම් පුරලා බුදුරජාණන් වහන්සේගේ විවරණ අරගෙන ඒගොල්ලෝ කොයි හරි දිව්‍ය තලවල ඇති. ආහිමත් වර්තමානයේ මේ මොහොතේ මම් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අනේ පිළිසිතුමා වෙනවායි කියන කාරණේ ප්‍රාර්ථනා කරලා යන්න බෑ. එහෙම ප්‍රාර්ථනා කරන අය වර්තමානයේ මේ මනුෂ්‍ය ලෝකවල ඉන්න විදියකුත් නැහැ. මන් දන්න තරමින්. ඒ නිසා නිරේතුරුව නොනා අපි දක්ෂ වෙන්න ඕනේ මේ ධර්ම මාර්ගයේ ජීවමානව තියෙන මේ මොහොතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය වෙන්නේ කුමක්ද කියන කාරණේ ගැන හිතන්නේ නෙමෙයි. මේ මොහොතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ ජීවමානව තියෙන මොහොතක් මේ ජීවමාන තියෙන මොහොතේ මම මේ මොහොතේම මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකින්වායි කියන තැන ඉඳන් ධර්මයේ ජීවිතයට එකතු කරගන්න. කර ස්වාමීන් වහන්ස වර්තමානයේ තාක්ෂණික දියුණුව අති ප්‍රබලයි. දරුවන් තරුණයන් නව තාක්ෂණය ඔස්සේ විවිධ අන්තයන්වලට යනවා. වැරදි අන්තයන්වලට යනවා. විශේෂයෙන්ම අසභ්‍ය දේ සමග සම්බන්ධ වෙනවා. අසභ්‍ය දේ නරඹනවා. මෙහි අනුතුරු කුමක්ද ස්වාමීන් වහන්ස? මෙහෙමයි නෝන. ඉතින් ඕක අපිට වළක්වන්න පුළුවන් දෙයක් නන් නෙමෙයි. හේතුඵල ධර්ම. අනතුරු පෑදෙන ඉතින් උත අනතුරු සකස් වෙන්නේ සද්ධාවේ දුර්වලභාවය නිසා. තේරෙනවද? තෙරුවන් කෙරේ සද්ධාවේ තියෙන ආ දුර්වලභාවය නිසා. ඒතොර තෙරුවන් කෙරේ සද්ධාවේ දුර්වලභාවය තමයි නිරතුරුවම මේ ධර්ම මාර්ගයේ සියලුම තියෙන යන්න තියෙන මම්පෙත් සියල්ලම අවුරලා දාන්නේ තෙරුවන් කෙරේ සද්ධාවේ දුර්වලභාවය නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තෙරුවන් කෙරේ සද්ධාව කියන කාරණයක් ඉබේ සකස් වෙන දෙයක් නෙමෙයි. හේතුඵල ධර්ම. මේ හේතුඵල ධර්මයන් ඔස්සේ ගමන් කරලයි කවදා හරි අපි උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්. තේන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් දවසක ඔබ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා නම් ඒ චතුරාර්ය සත්‍ය ඉබේ අවබෝධ වුණා නෙමෙයි. හේතුඵල ධර්මය. තේන්න. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හේතු වුණා ඵලය කියන එකට හේතුව මොකද්ද? එයා අවබෝධයෙන් අතහැරීම කියන කාරණයයි කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න.
අවබෝධයෙන් අතහැරෙනවා කියන කුමද්දයාට අවබෝධයෙන් අතහැරෙන්නේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව අවබෝධයෙන් අතහැරෙන. පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව අවබෝධයෙන් අතහැරෙන තැනයි අන්‍යා උතුම් චතුරාර්ය සත්‍ය කියන ඵලය ලබගන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි අවබෝධයෙන් අතහැරෙනවායි කියන කාරණයක් ඉබේ හට ගන්නා උදයක් නෙමෙයි. ඒකත් හේතුඵල ධර්මයි. මොකක්ද ඒකට හේතුව? පංච උපාදානස්කන්ධය කෙරෙහි අවබෝධයෙන් කලකිරීම කියන හේතුවයි අවබෝධයෙන් අතහැරීම කරාපිව අරන්නේ. තේනද? පංච උපාදානස්කන්ධය කෙරෙහි අවබෝධයෙන් කලකිරීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි අවබෝධයෙන් කලකිරෙනවායි කියන කාරණය ඉබේ ඇතිවෙන්නා වූ දෙයක් නෙමෙයි. ඒකත් හේතුවක්. මොකක්ද හේතුව? යථා භූත භූත ඥානය නිසායි කෙනෙකුට පංච උපාදානස්කන්ධය කෙරෙහි අවබෝධයෙන් කලකිරීම ඇති වෙන්නේ. ඒ කියන්නේ යථා භූත ඥානය කියන්නේ මොකද්ද? ඇත්ත ඇදි සැටියෙන් දැකීම. ඥාන දර්ශන කියන කාරණය. මෙන්න මේ ඥාන දර්ශනයන් නිසායි යථා භූත ඥානය නිසායි කෙනෙක් පංච උපාදානස්කන්ධය කෙරෙහි අවබෝධයෙන් කලකිරෙනවා කියන්නේ. අවබෝධයෙන් කලකිරුණ කෙනායි අවබෝධයෙන් අතහැරීම කරා යන්නේ. අවබෝධයෙන් අතහැරුණ කෙනා තුලයි චතුරාර්ය සත්‍ය අවබෝධය සිද්ධ වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ යථා භූත ඥානය එහෙම නැත්නම් මේ ඥාන දර්ශන කියන දෙයත් ඉබේ සකස් වෙන දෙයක් නම් නෙමේ මහණෙනි. ඒකත් හේතුවක් නිසායි සකස් වෙන්නේ. එතකොට මේ යථා භූත ඥානය කියන කාරණය සකස් වෙන්නේ කුමක හේතුවෙන්ද? සමාධිය හේතු වෙනු යථා භූත ඥානය සකස් වෙන්නේ කියලා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සමාධිය කියන කාරණයත් ඉබේ ඇති වෙන්නා වූ දෙයක් නෙමේ. මේකත් හේතුවක්. මොකක්ද මේ සමාධිය ඇති වෙන්න හේතුව? බුදුරජාණන් වහන්සේ කියනවා පස්සද්ධිය හේතු වෙනුයි සමාධිය ඇති වෙන්නේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මේ පස්සද්ධියත් මහණෙනි ඉබේ හත ගන්නා වූ දෙයක් නෙමේ. හේතුවක් නිසායි පස්සද්ධිය සකස් වෙන්නේ ප්‍රීතිය නිසායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ප්‍රීතිය සකස් වෙන්නේ හේතුවක් නිසායි. ඒ හේතුව තමයි සද්ධාව කියන කාරණය. සද්ධාව කියන කාරණය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහණෙනි මේ සද්ධාව කියන කාරණයත් ඉබේ හට ගන්නා වූ දෙයක් නෙමේ. හේතුවක් නිසාමයි. ඒ මොකද්ද? කල්යාණ මිත්‍රාශ්‍රයත් සද්ධර්ම ශ්‍රවණයත් නුවණින් මෙනෙහි කිරීමත් තුළ. එහෙනම් එහෙනම් මේ සද්ධාව කියන කාරණය තුලයි නෝනා මේ මාර්ගයේ සියලුම ශක්තියන් මතු කරගෙන අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරා යන්න. එහෙනම් අපි මෙතනදී මූලික තැනකදීම අපි සද්ධාව කියන කාරණය සමාදයෙන් දුර්වල වුණොත් අර මුළු ධර්ම මාර්ගෙම අපි අහුරා ගත්තා ධර්ම මාර්ගෙම අහුරා ගත්තා වෙන තේන. එනිසා නිරේතුරුව මේ මොහොතේ සමාජය තුල සකස් වෙන්නේ මේ අසද්ධාවේ ලක්ෂණමයින. එතකොට මේ අසද්ධාවේ ලක්ෂණ සකස් වෙන මොහොතේ අපි දරුවන්ට බැනලා වැඩක් නැහැ. තරුණ පරපුරට දොස් කියලා වැඩක් නැහැ. මේ වැඩිවිටි පරපුරේ තියෙනා වූ වැරදි හේතුවෙන් මයිනෝනා සමාජයේ මේසා බලවත් තරුණ පරපුර විනාශයන් කරා යොමු වෙලා තියෙන්නේ. තරුණයින්ගේ වැරද්දක් නෙමෙයි. තේන්න. මොකද වැඩිහිටි සමාජයෙන් තරුණයන්ට ආදර්ශයක් නැහැ අද. ආදර්ශයක් නැහැ. සමාජයේ පරමාදර්ශයන් හැටියට ගන්න සෑම චරිතයක්ම නොවනා වැඩිහිටි චරිතයක්ම නිරේතුරුවම දරුවන්ට දෙන්නේ වැරදි පරමාදර්ශයන්මයි. එනිසා මේ හේතුව තුළ දරුවන් නොමග යනවායි කියන කාරණේ දරුවන්ට අපිට දොස් කියන්න බෑ. දරුවන්ට දොස් කියන්න බෑ. අපේ සමාජයේ කොතනින් ගත්තත් අපි බලන දේශපාලනය කියන කාරණේ බලන රාජපාලනය කියන කාරණේ බලන අද වර්තමාන සමාජයට නොවනා ලෝභ දේශ මෝහ අකුසල් මූලයන් පොම්ප කරන ලොකුම උල්පත බවට පත් වෙලා තියෙන රටේ දේශපාලන පක්ෂ විපක්ෂ දේශපාලන මේ පක්ෂ විපක්ෂ දේශපාලනයේ නිරේතුරුවම නොවනා වර්තමාන සමාජයට ලෝභ දේශ මෝහ අකුසල් පොම්ප කරන ප්‍රධානම උල්පත බවට පත් වෙලා තියෙනවා. එනම් මේ ඉහළම තැන මේ වගේ ලෝභ දේශ මෝහ සමාජයට පොම්පගත කරන උල්පතක් බවට පත් වුණාට පස්සේ සමාජය ගැන අපි මොනවද කතා කරන්නේ? භික්ෂුවක් හැටියට මට හොඳින් අත්දැකීම් තියෙනවා නෝනා මිනිස්සු ලක්ෂයකට බණ කියනවට වඩා එක පාලකයෙකුට බණ කියන එක අර්ථවත් නෝනා. මිනිස්සු ලක්ෂයකට බණ කියනවට වඩා එක පාලකයෙකුට බණ කියන එක වැදගත්. මොකද එක පාලකයෙක් අපි මිනිස්සු ලක්ෂයකට බණ කිව්වත් එක පාලකයෙක් විනාඩි 5ක කරන කතාවක් නිසා අර ලක්ෂයේම ලෝභ දේශ මොහයන් ඇතිකරගන්න. ඒ නිසා වර්තමාන සමාජයේ බණ කීමෙන් අර්ථය හුඟක් හීන වෙලා තියෙනවා. මොකද කොච්චර ස්වාමින් වහන්සේලා සමාජයේ බණ කිව්වත් අර ඉහළම තැන්වලින් පක්ෂ විපක්ෂ තැන්වලින් නොනා විනාඩි 5ක් කතා කරද්දී රූපවාහිනියක් මාධ්‍යයක් ඉස්සරහට ඇවිල්ලා වේදිකාවත් තුලින් අර ලක්ෂයේම ලෝභ දේශ මොහයන් සකස් කරගන්න. ඒ නිසා වර්තමාන සමාජයේ මනුෂ්‍යයින්ද සමාජයට බණ කියන්ට ඉස්සෙල්ල නෝනා පාලකයන්ට බණ කියන එකයි වටිනේ. තේන්න. නමුත් මොකක්දෝ අහේතුවකට අපේ රටේ පාලකයන් බණහන්නේ නැහැ. අහනෑ හිටියත් ඒ අය බලය අතට ගත්තාට පස්සේ ධර්මයට අදාළව ජීවත් වෙන්නේ නැහැ. හේතුඵල ධර්මය. තේන්න. හේතුඵල ධර්මය.
නිසා මේවයි කොතනකවත් කාටවත් අපිට වැරද්දක් කියන්න බෑ. මොකද මේවා නිවැරදි කරන්න බැරි විදිහට නෝනා බලවත් අනතුරු කරා ගිහිලා තියෙනවා. ඇයි බලවත් අනතුරු කරා ගිහිලා තියෙන්නේ? මේ පංච උපාදානස්කන්ධය කෙරේ තියෙන තෘෂ්ණාව නිසාමයි. ඒ නිසා සමාජයේ සෑම කෙනෙක්ගේම සක්කාය දිට්ඨිය මමත්වයේ දැඩිභාවය වැඩි වෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට වරක් සක්‍රයා ඇවිල්ලා අහනවා භාග්‍යවතුන් වහන්සේ මේ දෙවිවරු ඉන්නවා මිනිස්සුයෝ ඉන්නවා ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ තීරණය කරනවා අනේ මං කවදාක්වත් ආයිමත් පන්සිල් කඩන්නේ නැහැ මං ආයිමත් කවදාක්වත් කේන්ති ගන්නෙ නැහැ ද්වේෂ කරන්නේ නැහැ වෛර කරන්නේ නැහැ මං කවදාක්වත් ආයිමත් තව කෙනෙකුට චෝදනා කරන්නේ නැහැ තව කෙනෙකුට රිදවන්නේ නැහැ කියලා ඒගොල්ලෝ තීරණය කරනවා තීරණය කළත් භාග්‍යවතුන් වහන්සේ මේ ඇයිට මේ තීරණය ආරක්ෂා කරගන්න බැහැනේ දෙවරු ඉන්නවා කියනවා මගේ ළඟට ඇවිල්ලා අනේ දෙවියනි මං හෙට ඉඳන් වැරදි කරන්නේ නැහැ කියලා නමුත් කියලා ගියාට පස්සේ ආයිමත් ඒගොල්ලෝ වැරදි කරනවා කියලා දොර සක්‍රියා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඇයි මේ දෙවියන් මිනිස්සෙන් කොච්චර නිවැරදි වෙන්න උත්සාහ ගත්තත් ඒ ඇයි නිවැරදි වෙන්නේ නැත්තේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්‍රිය කෙනෙක් නිවැරදි වෙන්න උත්සාහ ගත්තත් එයා නිවැරදිභාවයට පත් වෙන්නේ නැතුව නැවත එයා වැරද්ද කරන්නේ තමා කෙරේ ඇති කරගන්නා වූ ප්‍රියභාවය නිසා. පළවෙනි හේතුව තමා කෙරේ ඇති කරගන්නා වූ ප්‍රියභාවය නිසා කියන්නේ මම කෙරේ ඇති කරගන්නා වූ මමත්වයේ දැඩිභාවය. එහෙනම් මේ මමත්වයේ දැඩිභාවය නිසාමයි නිරේතුරුවම සත්වයා කොච්චර නිවැරදි වෙන්න හැදුවත් වැරද්ද කරා ගමන් කරන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් සක්‍රියා ප්‍රශ්න කරනවා හොඳයි භාග්‍යවතුන් වහන්සේ. දැන් තමා කෙරේ තියෙන ප්‍රියභාවයනේ මේ කෙනෙක් නිරේතුරුව අකුසල් වලට යොමු කරන්නේ ඊර්ෂ්‍යාවට වෛරයට යොමු කරන්නේ. එහෙනම් මේ ප්‍රියභාවය සකස් වෙන්නේ කුමක් හේතුවෙන්ද? හේතුඵලයක් තියෙන්නේ පෙ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්‍රිය මේ තමා කෙරේ ප්‍රියභාවය මේ සක්කාය දිට්ඨිය සකස් වෙන්නේ ඡන්දය නිසා කියලා. ඡන්දය කියන්නේ මොකද්ද? කැමැත්ත. මේ ඉන්ද්‍රියයන් පිනවන්න මේ කාමයන් පිනවන්න ඇති කරගන්නා වූ කැමැත්ත නිසායි පංච උපාදානස්කන්ධය පිනවන්න ඇති කරගන්නා වූ කැමැත්ත ඡන්දය නිසායි අන්න තමා කෙරේ ප්‍රියභාවය ඇති වෙන්නේ කියලා. ඊළඟට සක්‍රියා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ එහෙනම් මේ ඡන්දය ඇති වෙන්නේ කුමක් හේතුවෙන්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්‍රිය මේ ඡන්දය ඇති වෙන්නේ විතර්ක නිසා කියලා. විතර්ක කියන්නේ නිරේතුරු අපි හිතෙන් සකස් කරගන්නා වූ විතර්කය. හිතෙන් විතර්ක සකස් කරගන්නවා හිතෙන් විතර්ක සකස් කරගන්නකොට මොකද්ද වෙන්නේ? කැමැත්ත ඡන්දය ඇති වෙනවා. කැමැත්ත ඡන්දය වැඩි වෙන්න මමත්වයේ දැඩිභාවය වැඩි වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් සක්‍රිය අහනවා හොඳයි භාග්‍යවතුන් වහන්සේ විතර්ක ඇති වෙන්න කුමක්ද හේතුව කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්‍රිය විතර්ක ඇති වෙන්න හේතුව තෘෂ්ණාව කියලා. පංච උපාදානස්කන්ධය කෙරේ තෘෂ්ණාව. එනිසා සමාජයේ මේ මොහොතේ නොනා කොයිසම් වැරදි මාවතක ගමන් කළත් ඒ වැරදි මාවත ගමන් කිරීමට අවසාන හේතුව බවට පත් වෙලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය කෙරේ ඇති කරගන්නා වූ තෘෂ්ණාවමයි. තේන්න. ඉතින් මේ වැඩිහිටි පරම්පරාව සමාජයට ආදර්ශමත් විය යුතු පරම්පරාව වැඩිහිටි පරම්පරාව පංච උපාදානස්කන්ධය කෙරේ තෘෂ්ණාව වැඩි වෙන්න නොනා නිරේතුරුවම ඒ ආදර්ශයන් සමාජයට ගලාගෙන එනවා. අවසානයේ මේ අහිංසක තරුණ පරපුර අහිංසක ළමා පරපුර මේවැයි ගොදුරු බවට පත් වෙනවා. ඒකයි මං කිව්වේ වර්තමාන සමාජයේ මිනිස්සුયો ලක්ෂයකට බණ කියනවට වඩා එක පාලෙකට බණ කියන එක වටිනවා. එතනයි වටිනේ. මොකද අපි ලක්ෂයකට බණ කිව්වත් පාලකයා ධර්මයේ තුල නැත්නම් ඒ පාලකයා විනාඩි 5ක කතාවකින් මේ මුළු ලක්ෂයේම ලෝභ දේශ මොහල්ලුනි යට කරලා දාන්න පුළුවන්. ඒ ඔතන තමයි මේ වර්තමාන සමාජෙ මෙතන සකස් වෙලා තියෙන්නේ. එතන මෙතනදී මූලික ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපේ රටේ පරමාදර්ශයන් දිය යුතු ආදර්ශයන් දිය යුතු සියලු කෙනා සද්ධාවෙන් ක්‍රමානුකූලව දුර්වල වෙනවද? එහෙම ක්‍රමානුකූලව දුර්වල වෙයි. එනිසා ඒ ක්‍රමානුකූලව දුර්වල වෙද්දී සමාජයේ ඇතිවෙන්නා වූ අතුරුඵල හේතුවෙන් අනිවාර්යයෙන්ම තරුණ පරපුරත් ඒවැය ගොදුරු බවට පත් වෙනවා. එහෙම වැඩිහිටි පරම්පරාව මුදල් උපයවීම උදෙසා ලාභේ ඉපවීම උදෙසා මේ පංච උපාදානස්කන්ධයේ පිනවීම උදෙසා සකස් කරගන්නා වූ ක්‍රමවේදයන්ගේ ගොදුරු බවටයි අද තරුණ පරපුරක් ළමා පරපුර ඔක්කොම පත් වෙලා තියෙන්නේ. වෙනත් මොකද හේතුව? තන්නේ හේතුව නේද? ඒ නිසා දරුවන් හදනවා නම් තරුණීන් හදනවා නම් අපි එතෙන්ට නෙමෙයි මුලින් යොමු වෙන්න ඕනේ අර ආදර්ශමත් විය යුතු වැඩිහිටි පරම්පරාව ආදර්ශමත් වෙනවායි කියන තැන. තේන්න. නමුත් ඕවා නිවැරදි වෙයි කියලා මට නම් වික්ෂුවක් හැටියට මගේ කිසිම විශ්වාසයක් නිවැරදි වුණත් ඒක తాවකාලික නිවැරදි වීමක්මයි తాවකාලික නිවැරදි වීමක්මයි ඒ නිසා නිරේතුරුව මේ මොහොතේ නිවැරදි වෙනවා නම් නිවැරදි විය යුතු තැන නෝනා මේ රටේ පක්ෂ දේශපාලනයමයි තේන්න එසා පක්ෂ විපක්ෂ දෙක දක්ෂ නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව තමන්ගේ කාර්යයන් සිදු කරගන්න ওই ප්‍රශ්න මතුවෙන්නේ නැහැ ගොඩාක් නිවැරදි භාවයෙන් පත් වෙනවා අපි සද්ධාව කියලා කියන්නේ නෝනා පන්සල් යනවා කියනවා මල් පූජා කරනවා සිල්පද පහ රකින්නවා කියන කාරණේ නෙමෙයි
ක්‍රිස්තියානි මහත්යෙකු සිල්පද පහ ආරක්ෂා කරනවා සමහර මා. ඒ නිසා එහෙම නැතුව අපි සුදෝසුදු ඇඳුම් අඳිනවා පන්සල් වලට යනවා ස්වාමීන් වහන්සේලාට වන්දනා කරනවා කියන කාරණේ නෙමෙයි ශ්‍රද්ධාව කියන්නේ. ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේට අදාළව ජීවත් වෙන. බුදුරජාණන් වහන්සේ යමක්ද දරුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ දරුවා බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන දේට අදාළව ජීවත් වෙන. බුදුරජාණන් වහන්සේ යමක්ද තරුණයෙක්ගෙන් තරුණියක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ විවාහක මහත්මයෙක්ගෙන් මහත්මියගෙන් ඊට අදාළව ජීවත් වෙන. බුදුරජාණන් වහන්සේ යමක්ද පාලකයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ පාලකයා ඊට අදාළව ජීවත් වෙන. මෙතනයි සත්‍යම කියන්නේ. නමුත් එහෙනම් වර්තමානයේ නොනා මේ කිසිම කණ්ඩායමක් බුදුරජාණන් වහන්සේට අදාළව ජීවත් වෙන බව පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමාජයක් පරිහානියට යන්නා වූ කාරණා පාලකයන් විසින් දේශනා කරන. ඒතර පරිහානියට පත් නොවේ සමාජයක් පවත්වාගෙන යන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරතුරුව රැස් වෙන්න කියලා. නිරතුරුව සාකච්ඡා කරන්න කියලා. රැස් වෙලා සාකච්ඡා කරලා සමගියෙන් විසිරෙන්න කියලා. මේ ක්‍රමවේදය අපේ රටේ තියෙනවද? නිරතුරුව රැස් වෙලා සමගියෙන් සාකච්ඡා කරලා සමගියෙන් විසිරලා යන ක්‍රමවේදයක් තියෙනවද? රැස් වෙන්නේ ඉස්සෙල්ලාම රැස් වෙන්නේ අද මන් දෙන්නම් කියාගෙනමයි දේශේතේ ඇති කරගෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීතේ රජවරුන් පැනවුවා වූ නීති වෙනස් කරන්න එපා කියලා. මේක අපේ රාජ්‍යයේ සිද්ධ වෙනවද කාගෙන් හෝ පක්ෂ විපක්ෂ කාගෙන් හෝ සිද්ධ වෙනවද? අතීතේ පැනවුවා වූ රජවරු පැනවුවා වූ නීති වෙනස් කරන්න එපා කියලා. අතීතේ රජවරු පැනවුවේ නැති නීති අලුතෙන් පනවන්න එපා කියලා. නමුත් මේ සිද්ධාමයන් ක්‍රියාත්මක වෙනවද? මේ රටේ බලවත් අර්බුද මතුවෙන්නේ සැරෙන් සැරේ මොකක් නිසාද? අතීතේ වැඩිහිටින් පාලකයන් පැනවුවා වූ නීති වෙනස් කරන ඕනෝදේකද ආර්ථිකයට වේවා ධර්මයට වේවා සමාජයට වේවා පරිසරයට වේවා අතීතයේ පැනවුවා වූ නීති වෙනස් කරන්න එපා කියලා. පනවපු නැති නීති අලුතෙන් පනවන්න එපා කියලා. අපේ රටේ යම් දවසක ජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති වුණා නම් රාජ්‍ය විරෝධී දේවල් ඇති වුණා නම් නෝනා ඔය සෑම දෙයකටම හේතුව ඔය හේතුවමයි. අතීතයේ පැනවුවා වූ නීති වෙනස් කරන. නොපෙනව වූ නීති අලුතෙන් දාන්න. ගෞරවනීය ස්වාමීන් වහන්ස අතීතේ පැන වූ නීති රජවරු විසින් පැන වූයේ කුමන දේ මූලික කරගෙනද? මෙහෙම අතීතේ පැනවුවා වූ නීති නිරේතුරුව මේ අතීතේ රජවරු පැනවුවේ නොනම මේ ශාසනය ආරක්ෂා කරගන්න. බුදුරජාණන් වහන්සේ මෙතනදී රාජ්‍යයේ ආරක්ෂා වගේම සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂාව ගැනත් කතා තමයි මේ ධර්මයන් දේශනා කරන්නේ. රාජ්‍ය ආරක්ෂාව විතරක් නෙමෙයි මේ ශාසනය ආරක්ෂාවත් ගැන. ඒතර මොකද බුදුරජාණන් වහන්සේ දන්නවා දිනෙන් දින සද්ධාව දුර්වල වෙනවා කියලා. දැන් මීට අවුරුදු 50කට ඉස්සෙල්ලා තිබ්බට වඩා සද්ධාව දුර්වල වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දන්නවා. සද්ධාව දුර්වල වෙන්න දුර්වල වෙන්න මේවා තුලින් බුදුදහමට එල්ල වෙන අභියෝගයන් වැඩි කියන කාරණයක් බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒතර මේ රාජ්‍ය ආරක්ෂා කරනවා ජනතාව ආරක්ෂා කරනවා වගේම සද්ධර්මයේ ආරක්ෂා උදෙසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන නුවණින් දකිද්දී බුදුරජාණන් වහන්සේ දකිනවා මේ සද්ධර්මයේ ආරක්ෂා උදෙසා ශක්තිමත් පාලකෙක් ශක්තිමත් රජ කෙනෙක් ඉන්න අවශ්‍යයි. රජතුමා දුර්වල වෙන මොහොතක් පාසා ඒ දුර්වල රජතුමා නිසා නිරේතුරුවම දන් ගෙඩියට යන්නේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය අර්ථයෙන් නෙවෙයි. ඒක ලෝක ධර්මයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පාලකයා කියන කෙනා ශක්තිමත් භාවයෙන් තබන්න තමයි මේ ධර්ම මාර්ගය දේශනා කරන්නේ. එතන දේශනා කරලා බුදුරජාණන් වහන්සේ කියනවා නිරතුරුව රැස් වෙන්න සාකච්ඡා කරන්න සමගියෙන් විසිරෙන්න අතීතේ රජවරු පැනවුවා වූ නීති වෙනස් කරන්න එපා. පැනවුවේ නැති නීති අලුතෙන් දාන්න යන්න එපා. අතීතේ හිටියා වූ රජවරුන්ට වැඩි හිටියන්ට නිරේතුරුව සලකන්න පූජා කරන්න ඒගොල්ලන්ගෙන් අවවාද උපදෙස් ගන්න. මේ රටේ ඉන්න කාන්තාවන්ට තරුණියන්ට ලැදරියන්ට කවදාක්වත් හිංසා කරන්න එපා. ඒගොල්ලෝ සම්පතක් හැටියට ආරක්ෂා පිරිමි ගැන එතනදි කියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. කාන්තාව ගැන කියන්නේ. කාන්තාව ගැනයි බුදුරජාණන් වහන්සේ එතන කියන්නේ. මොකද කාන්තාව දුර්වල වුණොත් නොනා මුළු සමාජෙම දුර්වල වුණා වෙනවා. මොකද කාන්තාව දුර්වල වුණා කියන්නේ අම්මා කියන අර්ථයේ දුර්වල වුණා වෙනවා. අම්මා කියන අර්ථයේ දුර්වල වුණොත් ඒ අම්මා නිසා අනාගත ලෝකයට බිහි වෙන සෑම දරුවෙක්ම දුර්වලභාවයට පත් වෙනවා. ඒ නිසා අම්මා කියන තැන ශක්තිමත් කරගන්න බුදුරජාණන් වහන්සේ අර ලදරිය කියන පුංචි තැනින් පටන් ගන්නවා. එහෙනම් මේ සාමාන්‍ය වයසේ පාසල් යන ලැදරියන් ආරක්ෂා කරගන්න. තරුණියන් ආරක්ෂා කරගන්න. කාන්තාවන් කුලකාන්තාවන් ආරක්ෂා කරගන්න. ඒගොල්ලන් වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙන්න දෙන්න එපා. ඒගොල්ල පූජනීයත්වයෙන් තබා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා රටේ තුල තියෙන පන්සල් ආරාම දේවල්. ඒ කියන්නේ බෞද්ධ ආරාම විතරක් නෙමෙයි. අනිකුත් ආගම්වල දේවාලත් ආරක්ෂා කරන්න. ඒවා පෝෂණය කරන්න නඩත්තු කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රට තුල වැඩ ඉන්නා වූ සියලුම ස්වාමීන් වහන්සේලා අන්‍ය ආගමික පූජකයන් වහන්සේලා ඒගොල්ලන්ට අවශ්‍ය සිව්පස්සේ ලැබුණාද නොලැබුණාද මේවා සොයලා බලන්න කියලා. එහෙනම්
ඒකෝ දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ රාජ්‍යයක පිරිහීමටපත් නොවි අපරිහානී ධර්ම හැටියට දේශනා කරන ධර්මයන් නෝනා සමාජවල තියෙනවද මේක ආණ්ඩුවේ වරදක්වත් විපක්ෂයේ වරදක්වත් නෙමෙයි කාටවත් වැරද්දක් කියනෝ නෙමෙයි මම මේ පෙන්වන්නේ ශ්‍රද්ධාවෙන් අපි එච්චරටම බහැරයි දැන් නමුත් අපි සියලු දෙනාම අඳින්නේ සුදු ඇඳුම් අපි බලයන් ගත්තේ නම් ඉස්ලාම යන්නේ නායක ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන නමුත් නෝනා කොතනක ගියත් බුදුරජාණන් වහන්සේ සමාජකින් බලාපොරොත්තු වෙන රජයකින් බලාපොරොත්තු වෙන මූලික කාරණාවන්ගෙන එකක්වත් ඒ ආකාරව සිද්ධ වීමක් නැහැ එනහිටන් අපිට ප්‍රගතියක් බලාපොරොත්තු වෙන්න බෑ නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ නිවැරදිව මෙතන තියෙනවා එන්න එනිසා යම් කෙනෙක් දක්ෂණං මේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය බෞද්ධයෙක් හැටියට මේ ධර්මතාවයන් හිස්මුදුනින් පිළිගන්නන ඕන අනිවාර්යෙන් මේ සමාජය යම් කාලයකට හෝ නිවැරදි භාවයකට පත් වෙන සමාජයක් බවට පත් වෙනවා එහෙනම් මේ බුදුරජාණන් වහන්සේට කීකරු භාවය ඇති කරගත්තාට පස්සේ ආ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ශක්තිමත් වෙනවා එයා සම්මා දිට්ඨි අර්ථයන්ගෙන් පරිපූර්ණ වෙනවා ඒ පාලකයා සම්මා දිට්ඨිය අර්ථයන්ගෙන් පරිපූර්ණ වුණාට පස්සේ එයා කුසලයේ අකුසලයේ වෙනස අඳුනනවා එයා සීලයේ දුස්සීලභාවයේ වෙනස අඳුනනවා එයා දන්නවා මේ ජීවත් වෙන සෑම මිනිස්සෙක්ම මගේ අතීතේ ඥාතියෙක් කියන තැන ඉඳන් එයා කිසිම ಜಾති ભેදයක් කුල ભેදයක් ආගම් ભેදයක් තුල ඉඳන් ලෝකේ දකින්නේ නැහැ එයා සෑමට කරන්න තියෙන උපකාර ධර්මයන් සිද්ධ කරනවා ඉතින් මේ සම්මා දිට්ඨිය අර්ථයන් තරම් නොනා සුරක්ෂිත සමාජයක් බිහි කරන්න වෙනත් ධර්මතාවයක් මේ ලෝක ධාතුව තුල නැහැ මේ සම්මා දිට්ඨිය අර්ථයන් දුර්වල වෙච්ච තැනයි අපි ජාතිවාදය ආගම්වාදය මේ සියල්ල මතු කරලා ගන්න. අද වර්තමාන සමාජයේ මේ ජාතිවාදය ආගම්වාදය මේ වචන භාවිතා වෙන තරමට නොනා අපි දකින්නේ සද්ධාවේ දුර්වලභාවයමයි. එසම මෙතනදී අවසානයේ ගොදුරු වෙන්නේ කවුද? අර තරුණ පරපුරයි. මොකද ඒගොල්ලන්ට මේවා තේරුම් ගැනීමේ ශක්තියක් නැහැ. වැඩිහිටි පරම්පරාව නිර්මාණය කරලා දෙන පාරේ ඒගොල්ලෝ ගමන් කරනවා. තේන්න? ඒගොල්ලෝ ගමන් කිරීම තුල අවසානයේ මේ ළමා පරපුර තරුණ පරපුර නොනා සිල්පද බිඳ ගන්න පුරුදුනොත් කාමයේ වරදවා හැසිරීම ඔය පැත්තට යොමු වුනොත් අනාගත ලෝකයක් ගැන අපිට කතා කරන්න නම් දෙයක් නැහැ. ගරු ස්වාමීන් වහන්ස ආස්වාදයේ තුලට කොටු වෙලා මෙවැනි අසභ්‍ය දෙයකට යොමු වන තරුණ තරුණියන්ට දරුවන්ට අතන ඉරණම ඉතාමත් සෝචනීයයි නේද? අනිවාර්යයෙන්ම සේවා කරන කෙනා ධර්මයේ තුලට යන්නේ නැහනේ. ධර්මයේ සිල්පද ආරක්ෂාවකට යන්නේ නැහැ. මොකද ආස්වාදයේ තුලමයි ජීවත් වෙන්නේ. ඒතකොට ඒ ආස්වාදයේ තුල ජීවත් වෙද්දී මෙලොව වශයෙන් ඒගොල්ල පිරිහීමටපත් වෙනවා. මෙලොව වශයෙන් පිරිහීමටපත් වෙනවා කියන්නේ සදාචාරාත්මක භාවයෙන් සම්පූර්ණයෙන්ම දුර්වල වෙලා යනවා. ඒ සදාචාරාත්මක භාවයෙන් අපේ සීලාචාර ධර්ම සදාචාර ධර්ම අපේ සංස්කෘතියෙන් ඒගොල්ල පිරිහෙන්න නොනා ඒ පිරිහෙන මොහොතක් පාසා ඒගොල්ල මුළු සමාජයටම ද්වේෂ කරපු කෙනෙක් බවටයි පත් වෙන්නේ. මොකද අපි දිහා අතීතයේ අපේ ආච්චිලා සීයලා අපේ මුතුන් මිත්තු සියල්ලම නොනා දෙවිවරු වෙලා අමනුෂ්‍ය වෙලා අපි දිහා බලන් ඉන්නවා. මොකද ඒගොල්ලෝ ආරක්ෂා කරලා දුන්න සදාචාරයේ සීලාචාර ධර්මයන් ඒගොල්ලෝ අපිට ආරක්ෂා කරලා දුන්නා. වෙන කවුරුත් නෙමෙයි අපිට මේව ආරක්ෂා කරලා දුන්නේ. සමාජයේ මේ අපේ සංස්කෘතිය සීලාචාරකම් වැදගත්කම් මේ සියල්ල අපිට ආරක්ෂා කරලා දුන්නේ අපේ අතීතයේ හිටිය වැඩිහිටිය මුතුන් මිත්තු. එතකොට ඒගොල්ලෝ ආරක්ෂා කරපු දේ මේ මොහොතේ රැකගැනීමේ ආරක්ෂකයා බවට පත් වෙන්නේ තරුණ පරපුරමයි වෙන කෙනෙක් නෙමෙයි. මොකද ඒගොල්ලන්ට අර අතීතේ හිටපු අය මේව ආරක්ෂා කරගෙන මෙතෙන්ට ගෙනත් දුන්නා. එතකොට මේ ගෙනල්ලා දුන්න දේ ඒ අය දුර්වල කරගන්නවා නම් ඒ අය විනාශ කරගන්නවා නම් නෝනා ඒ විනාශ කරගන්න මොහොතක් පාසා එක පැත්තකින් අර අතීතේ මේවා ආරක්ෂා කරලා දිව්‍ය ජීවිත ගත කරන යක්ෂ ජීවිත ගත කරන අමනුෂ්‍ය ජීවිත ගත කරන අය නිරේතුරුව මේගොල්ලෝ කෙරේ ද්වේෂය ඇති කරගන්නවා. එන්න ඒක අපිට පේන්නේ නැහැ. ඒ තරුණ පරම්පරාව කෙරෙහි තියෙන බලවත්ම අනතුර ඒකයි මුලින්. ඒක අපේ ඇසට පේන දෙයක් නෙමෙයි. ඒක කවදා හරි අපි දකින්න නම් සමාධියේ ඇස ප්‍රඥාවේ ඇස ලබන්න ඕනේ. ඒ ඇස ලබන වෙලාවේ අපි දකිනවා මේ වර්තමාන මොහොතේ සමාජයේ තරුණ පරම්පරාව මේ කාම ඡන්දයන් උදෙසා ඇදී යන වේගය දකිද්දී අර අමනුෂ්‍ය අර දෙවියන් වනා බලවත් ආකාරයට අකුසල් කරගන්න. ගැටෙනවා. සමිනහන්ස දැන් මෙවැනි අසභ්‍ය දේ ප්‍රිය කරන අමනුෂ්‍ය කොටස් ඉන්නවා මේ අමනුෂ්‍ය කොටස් තවදුරටත් තරුණ තරුණියන්ව තමන්ගේ ගොදුරු බවට පත් කරගන්නවා නේද සමහරවිට එහේ ඒ කණ්ඩායම් දෙකම තියෙනවා තේන්නාද එක පැත්තකින් ඒගොල්ලෝ මේ පීඩාවට පත් වෙනවා දේශයට ලක් වෙනවා අනිත් පැත්තෙන් ඕනා මේවාට කැමති පිරිසක් ඉන්නවා මේ මනුස්ස ලෝකේ කාමච්ඡන්දයන්ට කැමති කාමයන්ට විකෘති කාමයන්ට කැමති අය වගේ අමනුෂ්‍ය ලෝකෙත් එහෙමයි දැන් අපි බලමු ඉස්සර දැන් කෙනෙක් නාන තොටු පොලක් ගත්තාම නැත්තම් ඔය ගෝල් ෆේස් එකේ ඒ කාලේ අපි දකිනවා ඔය කොහේ හරි දෙන්නේ ආදරය කරන තැනදී කවුරු හරි හැංගිලා බලන් ඉන්නවා ඒතකොට දැන් බලන්න සමහර අවස්ථාවල අර තදබද තියෙන අවස්ථාවල බස් එකකට යන්න බෑ කාන්තාව විකෘති කාමාශාවන් තියෙන අය දුම්රියක යන්න
යන්න බෑ. සමාජයේ නිදහසේ යන්න බැරි අවස්ථා තියෙනවා. එතකොට මෙවැනි විකෘති කාමාශාවන් දරාගත්ත ඇය නෝනා මැරෙන වෙලාවේ කාමාශාවන් උපාදානය කරගෙන අර විකෘති අමනුෂ්‍යයන් හැටියට උපදින. දැන් සමහර බස්වල මේ විකෘති අමනුෂ්‍යය යනවා. ඒ විකෘති කාමාශාවන් ලබන අපි දන්නේ නැහැ. නාන තොඩුපොලේ නාන කාමරයේ මේ සෑම තැනම නෝනා අර විකෘති අමනුෂ්‍යයන් නිරේතුරුව ඉන්නවා අර කාමාශාවන් ලබන. සමහරු කියන්නේ කළු කුමාර දෝෂය වැළඳුණා කියලා සමහර කියන්නේ. ඒ මොකද්ද? ඒ කියන්නේ ශරීරයේ ගඳ ගහනවා, දාඩිය දානවා, ඒ වගේ මොකද්ද මේ වෙන්නේ? අර විකෘති ආශාවන් තියෙන සමහර ප්‍රේතයෝ නෝනා උපදින්නෙම අර සිල්වත්භාවයෙන් දුර්වල කාන්තාවන්ගේ මේ කිහිලිවල ඉකිලිවල උපදින අමනුෂ්‍යයන්. उपत लोकदान यार कुन आसावा उपादान उपादान जीवात्ट पास्ते अन्नर मनुष्य आट हेमदाम दाड़ दानवा गंध गहनवा अन्न के कल कुमार दिष्टि अमनुष्य उपादान इतोड़ेवेट पत्व नोना श्रद्धा शील दुर्व वर्तमान समाजे निरेतुरुवमे विकृति कामाशावंतीन मनुष्यंत वडा नोना अमनुष्य लोके नोपेनेन विकृति कामाशावंतीन वेडी एनिसा निरेतुरुव तमन दक्षवेन्नोने एंदुमा पेलंदुमा अंदिद्दी गेदर जीवत् ओबे निधन कांबरे जीवत् नान कांबरे नादित नोना कव दाक्वत अपि अड निरुवतिन इन्नो आय किन कारणेट अन्नि ඒක දරුවන්ටත් පොදු දෙයක්. සමහර විකෘති කාමාශාවන් තියෙන ඇය ඉන්නව නෝන ඒගොල්ලෝ ඉලක්ක කරන්නේ දරුවන් තමයි. දරුවන්මයි සමහරට අවුරුද්ද 2ද 3ද 4ද 5ද කියලා ප්‍රශ්න එන්නේ. ඒගොල්ලෝ ඉලක්ක කරන්නේම දරුවන්මයි. ඒතකොට මෙවැනි දරුවන් ඉලක්ක කරන මේ විකෘති කාමාශාවන් තියෙන අය මැරෙන මොහොතේ ඒගොල්ලෝ අර විකෘති කාමාශාවන් තියෙන ප්‍රේතව හැටියට ඉපදුණා. ඒගොල්ලෝ ඉලක්ක කරන්නේ අර දරුවන්. එනිසා නිරේතුරුවම දරුවෙකුට උනත් කවදාක්වත් නිර්වස්ත්‍රව නිින්දට යන්න දෙන්න එපා. අඩනිරුවතින් නිින්දට යන්න දෙන්න එපා. අමනුෂ්‍ය හානිය කරනවා කියන්නේ අමනුෂ්‍යින්ගේ බැල්ම වැඩි වෙන්න ඒ ළමයාට කාමයන්ට යන්න තියෙන හිත වැඩි වෙනවා. මොකද හුඟක් අය gedarade ඉන්නේ අඩනිරුවතේ. එක්ක කොට කල්සමක් ඇඳගෙන එක්ක මොකක් හරි ඇඳගෙන. වර්තමානයේ නාන කාමර හැම gedarakම තියෙන නිසා දොර ලොක් කරගෙන නාන්නේ නිරුවතේ. वर्तमान तरुण अरुष्योना එනිසා නිරේතුරු අමනුෂ්‍ය ලෝකයේ ඔයිට වඩා භයානක දේවල් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අමනුෂ්‍ය ලෝකයේ තියෙනා වූ භයානක දේවල් නොදකින නිසාමයි නොදන්න නිසාමයි තවත් මිනිස්යා මේ ලෝකයේ තුල මේ විදිහට දුක් විඳින්න ගමන් කරන්නේ ඒවා දකින්නේ නැහැ මොකද අමනුෂ්‍ය ලෝකයේ මේ අමනුෂ්‍ය වගේම නොවනා තිරිසන් අමනුෂ්‍ය ලෝකෙකුත් තියෙනවා භූත තිරිසන් අමනුෂ්‍ය ලෝකයක් තියෙනවා දැන් මේ තලගොයේ ඉන්නවා වගේ භූත තලගොයි ඉන්නවා මේ මැස්ස මදුරුව ඉන්නවා වගේ භූත මැස්ස මදුරුව ඉන්නවා ඒක සමාධියෙන් තමයි කවදා හරි දකින්නේ එවැනි අය නෝනා සමහර විට අපේ ශරීරය ඇතුළට රිංග ගන්නත් පුළුවන් ශරීරය ඇතුළට රිංග ගන්නත් පුළුවන් එවැනි භූත මැස්සෙකුට භූත මැගලුවෙකුට අපේ ශරීරය ඇතුළට රිංග ගන්න පුළුවන් අවශ්‍ය කළ පීඩාවන් සිද්ධ කරන්න පුළුවන් නමුත් මේ වාට එකම හේතුව නෝනා විසඳුම දේවාලෙ පස්සේ යනවා යంత్ర මන්ත්‍ර ගුරුකම් කරනවා නෙමෙයි ඒවා තුලින් තව තව ඒවා උච්ච වෙනවා කළ යුත්තේ සද්ධාව තුල සීලය තුල ශක්තිය සද්ධාවයි මුල් වෙන්නේ සද්ධාව කියන්නේ පන්සල් යනවා කියන කාරණේ නෙමෙයි ස්වාමීන් වහන්සේලාට වන්දනා කරනවා කියන කාරණේ නෙමෙයි අද වර්තමානයේ මේක සම්පූර්ණයෙන්ම වැරදි විදිහට ජීවිතයට ගන්න සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේට අදාළව ජීවත් වෙන බුදුරජාණන් වහන්සේ යමක්ද අපිට කියලා තියෙන ඊට අදාළව අපි ජීවත් වෙන බුදුරජාණන් වහන්සේ දරුවෙකුට මොකද්ද කියලා තියෙන බුදුරජාණන් වහන්සේ දරුවෙක්ගෙන් කවදාක්වත් සද්ධාව නෙමෙයි මුලින් බලාපොරොත්තු වෙන්නේ සීලය නෙමෙයි මුලින් බලාපොරොත්තු වෙන්නේ දරුවෙකුට සද්ධාව සීලය මතු කරගන්න බෑ මුලින්ම එයාට කරගන්න බෑ බුදුරජාණන් වහන්සේ දරුවෙක්ගෙන් බලාපොරොත්තුනේ මෛත්‍රියයි මුලින් සද්ධාව සීලය බුදුරජාණන් වහන්සේ දරුවෙක්ගෙන් බලාපොරොත්තුනේ නැහැ මෛත්‍රියයි බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු තරුණ පරපුර මේ විකෘතියෙන් බේරා ගන්න ආකාරය අපි ඉදිරි දිනකදී අනිවාර්යයෙන්ම මහන්සේ සමග සාකච්ඡා කරමු